අයිබුවන් කොපිචට් සමගින් එකතු වෙන්න ආරාධනා කරනවා රට වටේ ඉන්න හැමෝටම ලෝකෙ වටේ ඉන්න ශ්‍රී ලාංකිකයන් හැමෝටම 2444555 අපේ දුරකථන අංකය ඔබට ආරාධනා කරනවා කතා කරන්නත් වැඩසටහන බලන අතරේ කතා කරලා යනකොට අංකයක් දීලා ඔබ ආදරය කරන කලා ශිල්පියා හෝ ශිල්පිනිය තරඟයකට යොමු කරලා යන්නත් කියලා මතක් කිරීමක් කරනවා ඒ විතරක් නෙමේ කොපිචට් ෆෑන් පේජ් එක මතක් කරනවා ලයික් එකක් දාන්න එකතු වෙලා ආපු අය හඳුනා ගන්නටයි සූදානම් වෙන්නේ गेविगिय मै मासे गेन मतक्करामु मै मासे अपे कलाशिल्पीन शिल्पिनियान गणनावक एक दिगटे एक पोलिमे विवाह वेन्न गत्ता समहार लाट तिबुना दवाल एक वेडिन्निकाक रात्रिय तवात वेडिन्निकाक एवगे पुंची अध्यक्षीमक वेनो तिस्सेनि दट दवाल एक्केनेक विवाह वेनवा रात्रिय तवात एक्केनेक विवाह वेनवा रात्रिय विवाह वेनेक्केना अद नेह दवाल विवाह वेनेक्केने अविल्ल इन्नवा मैं अपि हंदुना गनिमु ओब आदरय करन अपूर्व कटहणक मे लस्सनम लस्सन गीत कीपयक एकतुवक ප්‍රදීප් රංගන අයබෝන් රංගනය අයබෝන් 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 දැන් එදාට දහවලේදී තරු පේන්නේ ඔබට දැයටද දහවලේදී තරු පේන්නේ මට නම් දැනටමත් තරු පේන්නලා ඉන්නේ හින්ද යන්නෙත් නෑ මේ දවස්වල වැඩි විස්තර පස්සේ අහන්න එක ප්‍රශ්නයක් අහලා ඉවර කරන්නම් දැන් කවුරුත් දන්නේ නැති කතන්දරයක් ආ ඉස්සෙල්ලම කියන්නකෝ ඇගේ නම මොකද්ද කියලා නම මතක නැද්ද චතුරිකා ප්‍රසාද මතක නෑ වගේ මෙතෙන්ට ආවට පස්සේ චතුරිකා තෙක් ප්‍රේම සම්බන්ධයට අවුරුදු කොච්චරද මම මුලින් අහන්නේ එච්චරයි අවුරුදු මෙච්චරයි කීයක් කියලා දෙතන්නේ අවුරුදු 11ක් ප්‍රේම සම්බන්ධයට අවුරුදු 11ක ප්‍රේම වෘතාන්තය අද දිගහරින්න සෝදානම් ප්‍රදීප් රංගන එලාට අපි ආරාධනා කරා නාපරපුරේ ජනප්‍රියම රංගන ශිල්පිනියකට ඇය ඇවිත් ඉන්නවා ජනප්‍රියම නිලිය ලෙසත් සම්මාන දිනාගත්තා හඳුනා ගන්න ඇය රුවන්ගි රත්නායක අයිබෝන් මෑමි කොපිචට් එනකොට හරි විශේෂත්වයක් තියෙනවා එකපාර දවස අක්කහා කෙරෙලි ඊට පස්සේ රෝස කුමාරී අද රතු පාටින් බැබලෙනවා තනි පාට ඇඳුමක් තමයි මෙයා තෝරගන්නේ කොපිචට් රැඳ ස්ථානට එනකොට මොකක්ද මේ විශේෂත්වය එහෙම විශේෂත්වයක් නැහැ ඉතින් කොපිචට් එකට එනකොට ලස්සනට එනවා ලස්සන ප්‍රෝග්‍රෑම් එකකට ලස්සනට එන්න ඕනේ එහෙමද थैंक यू वेकम आप आराधना कला तवात्त आदर जनप्रियम दक्षतम रंगन शिल्पी अभी तीन विशेषत्कर वगे मे अहंबिंग वगे ओहू अंदगिनी नेत्रपाट अंदुना धनंजय श्रीवर्धन मेविलावे कोलंबी निधान किलोमीटर दास कनक ऐति निधान नेक्केनिक बलागिनी इन्नो केला मट देनगान लेबुना मे याट पड़ाक पुनहर की अन्नको लाइव ඉස්සලේනම් මේ ගහරියංගලට දාගන්න මේ මේ වැලඳ ඇඟිල්ල දැනුයි මතක් කරලා තියෙන්නේ නෑ යා දන්නවා මේක හිතිබුනේ මැද ඇඟිල්ල නෑ යා දන්නවා මේක පොඩ මට මේ ලූස් කියලා මට ලූස් නෙවෙයි මුද්ද ලූස් කියලා ඔව් ඇයි මේ බොහොම සතුටින් ඉන්නේ මේ දවස්වල මේ ඇයිගේ සේවා කාලය අවසන් වෙලා එමිරේට්ස් ගුවන් සමාගමත් එක්ක තිබ්බ ඇයිගේ සේවා කාලය අවසන් වෙලා ලංකාවට පියාසර කරන්න බලාගෙන ඉන්න කාලයක් මේක जनप्रिय निलिय सम्मान मगे वे इन आटे सम्मान जनप्रिय रंगन शिल्पिनिया कांचना मेन्दिस आई बोन की पारक जनप्रिय मनी लिए होना दे सम्मान वाला की पे कम हाथर पारक हाथर पारक की तरह ये सम्मान है लबागत था रोशन मेहेद लंदन दे लंदन ही ना लंग दे ना वो कुछ रकाले किन वो लंका अगस्त मासे अंतिम में मैंने कहा मैं तेरा लंका भी ना इन्द्र बोला पुरुते ना इलाट आप इतावत दक्ष रंगन शिल्पी एक आराधना करा जनप्रिय दक्ष रंगन शिल्पी एक पाव गया दास को मिया दुना आप ही हंदुना के निवल्ला ए मिया दीप पहले बात वो कथा करा मुमे कुमुदु निशांत පරිච්ඡ මිනිස්සු ගෙන්වන වැඩසටහනක් බවට කොපිචට් වැඩසටහන පත් වෙලා තියෙනවා නෑ ආර ඉතිහාස කතාවක් දිගහැරුණු බිනරබලි අවසන් වුණා ඒ අවසන් වුණ අවස්ථාවේදී අපි දැක්කා කුමුදු නිශාන්ත මියදෙනවා බොහෝ දිනක මේ මොහොතේ මියදෙන අතරේ කුමුදු නිශාන්ත මියදෙනවා දැකලා මට සතුටක් සමාවෙන්න දුකක් ඇති වුණා හැබැයි ඒක මෙහෙම ඒ ඇවිල්ලා ඒක මේ කොන්තන් තීනු සටන අයිත් කියන්නේ කොන්තන් තීනු සටන ඒ කියන්නේ කොන්තන් තීන් සා කියලා පරංගියෙක් පරංගි නායකෙක් ලංකාවට ගෙනල්ලා තමයි සටන මෙහෙව්වේ එතෙන්දී ඔය බරෙන්තු අන්තෝනි කියන සෙනෙවියා
अवधान यो अनीता ज्येष्ठ रंगन शिल्पिनी अभी हंदुना गण मे रंगन शिल्पिनी कुसुम पेरेरा ओयात रातु यंदी धनंजय रुवांगी रातु यंदी नोटला देना गिरना दे आने ने ने ओयात दाने ने दाने आप इस रे गामे ने देख आप इस रे गामे दें गामे ने ने पिटा काम कर रहे दें दें पिटा काम कर मैं हाय दिन आज समग्र तमाई दावस गत कराने सुधारना बने एवं आप ये हिंदी गीते किन वैडी आलन बलापुरुत्तनों प्रदीप रंगन ओबटाई आराधनी तोरी से जिंदगी जगी धड़कन बही जाना जिंदा हुए तो अभी कुछ ऐसी लगन इस लम्हे में है ये लम्हा कहा था मेरा अब है सामने इसे छू लूं जरा मर जाऊं या जी लूं जरा खुशियां चूम लूं या रो लूं जरा मर कांचनाटाई सियाल अमतक बलागत्ते बलागे
හරිම අපූර්වයි හැමදාමත් වගේ ඔබේ ගායනය මේ විශේෂයෙන් මේ වචන වලට තමයි මේ ආවේ වචන වල තේරුමට තමයි රුවන්ගේ හිත ගියේ රුවන්ගේ අර ගීතය ආරම්භ කරන්න කලින් එක පාටම රුවන්ගේ මතක් කරලා කියනවා මේ ධනංජය වෙඩින් රින්ග් එක ගැන කිව්වනේ මේක දැන් ධනංජය දාන් හිටියේ වැරදි ඇඟිල්ලේ බිරිඳ බලාගෙන ඉන්නවා කියලා මම මතක් කරාම තමයි හරි ඇඟිල්ලට දැම්මේ ෂූටින් ආවම දැන් මේ දෙන්න එකම නාට්‍යයක රඟපානවා ඒ නිසා තමයි අපි අද ආරාධනා කළේ දෙන්නටම එකට එන්න කියලා ඒ හිරු ටීවී අලුත්ම නාට්‍යයේ අපි ඒ ගැන කතා කරමු මේ මෙයා මොකද කරන්නේ වෙඩින් රින් එකට මෙයා යන යන තැන වෙඩින් රින් එක ගලවලා තියෙනවා ඉතින් මේ එක දවසක් මෙයා ගොඩක් යන යන තැන දාලා එනවා ඉතින් එක දවසක් අපි මේ කැම කනකොට ඔක්කොටම කැම කන්න එක තැන මේ පොඩි කුස්සිය වගේ තියෙනවා එතන මේ මෙයා කන්න කලින් ගලවලා තිබ්බා මේ සූඩ තියලා කාලි ඉවර වෙලා හැබැයි ද මාතික රණ්ඩු කරලා හිටියේ මාතික තරහා වෙලා හිටියේ ඊට පස්සේ වෙඩින් රින් එක තියලා මෙයා දැන් අත හොදලා යන්න යනවා යන්න යනකොට මම මේක ගත්තා අපි ටී බොයි දැක්ක මම මේක ගන්නවා මං එයාට කිව්වා කියන්න එපා කියලා මෙයා ඔක්කොම ගිහිල්ලා මේ ෂූට් එකක් කරනවා දැන් සැහෙන යනවා කන්ටිනියුටි රින් එකක් ඕනේ දැන් මං කියන්නෙත් නැහැ ඊට පස්සේ දැන් මට කියන්නත් හිතෙනවා දැන් මට බයයි ඒක මගේ අතින් නැති වුණොත් එහෙම කියලා ඊට පස්සේ කොහොම හරි දවසේ අවසාන හරිය තමයි මට මතක් වුණේ මතක් වුණෙත් මම මේ ඇඟිල්ලට දාගෙන පෙන්න පෙන්න හිටියා නෑ ඒක ඇත්තර මේක මේ ලූස් ඒක මම කනකොට ගලවලා තිබ්බා එහෙම ලූස් මේක ලූස් කිව්වේ මේක මේක රින් එක රුවන්ගේ දිහා බලන්න කිව්වේ නෑ මේක ලූස් කොහොමද මෙයා මේ හොඳට මෙයා ගත්ත නැත්නම් ඇත්තර මම මේ කලබල වුණා ඒ කියන්නේ මට එක පාර්ට්නර්ම දැන් සංජය නිර්මාල් තමයි ෂූට් එකේ හිටියේ මේ මම දැන් මේ සීන් එකට ලෑස්ති වෙලා එක පාර්ට් සංජය රිහර්සල් එක බලනවා කිව්වට මම ඇඳෙන් පැනල දිව්වා දුවලා ගිහිල්ලා මං දැන් අර මේසුඩ බැලුවා මං තිබ්බ දැන රින් එක තියෙනවද කියලා එතකොට දැන් කවුරුත් කලබල නැහැ සංජයත් කලබල නැහැ මේගොල්ලොත් කලබල නැහැ ඊට පස්සේ මට හිතුණා කවුරු හරි කෙනෙක් මේක මේ මම මෙයාගේ ඇහුවා දවල් දැන් රින් එක අරගෙන දැන් පැය 3කට විතර පස්සේ මම ළඟට ගිහිල්ලා කිව්වා ඔයාගේ වටිනා දෙයක් මගේ ළඟ තියෙනවා මං ඒක දෙන්නද කියලා හැවුවා ඕනේ ඒත් මට හිතුන්නේ නැහැ ඒක ඊට පස්සේ මෙයා ඒක එහෙම ලොකු මම ඩයලොග් කියනවා කියලා මම සාමාන්‍යයෙන් ඇල්ලගෙන ඩයලොග් රිහර්සල් නේ ඉතින් යන්නේ මං ඒක ඩයලොග් රිහර්සල් එකක් නෑ සාමාන්‍ය ජීවිතේදීත් එහෙම හිතෙන්නේ රිහර්සල් කරලා හිතෙන්නේ ඔව් මෙයා ඒක කරලා පෙන්නයද හරි බලමු එහෙනම් මේ එතකොට මේ කොමුද රාජගිරියේ ගෙයින් ගියා නේද? ඔව්. ආ දැන් කොහෙද ඉන්නේ? ඊට චුට්ටක් යන්නේ. කොහෙද කියලා කියන්නේ? ගෙදරද? ඔව්. කවුරුත් එන්නේ නැහැ ඔයාගෙන. ඇයි? ආ? කියන්න කොහෙද? ඔය හිටපු තැනට කිලෝමීටරයක් විතර චුට්ටක් ඇහින්. නෑ රාජගිරිය ඉඳන් IDH එකට කිලෝමීටරට වඩා තියෙනවා මම දන්න තරම. හරි ඔව් අපි හිතමු එහෙම මම නිකන් හිතමු. ඔව් පොඩ්ඩක් කියන්න අපිට දුරකථන ඇමතුමක් ඇවිල්ලා තියෙනවා. අයිබෝන් මොන වෙලාවට බලන්නේ ළඟපාතින් නෙමෙයි දුර ඈතින් ඇවිල්ලා තියෙන්නේ සෞදියෙන් කවුද මේ අපිට කතා කරන්නේ සෞදි ආරාබි ගාල්ලගේ කතා කරන්නේ ඔව් ගාල්ලගේ කොහොමද ජීවිතය ඔයාගේ හොඳයි ජීවිතේ හොඳ වරදක් නැහැ මුදි ගේනවා කාටද අද කතා කරන්නේ මම කතා කරන්නේ කාටද කතා කරන්න හලෝ කාටද කොහොමද කොහොමද හොඳයි හොඳින් ඉන්නවා ඉතින් අපිට ඔබන පළමු කියන්නේ දේවාට එක මොකද ඔව් ඒ කියන්නේ මම දැන් ඇත්තටම ලංකාවේ නෙමෙයි ඉන්නේ මං පවුලත් එක්ක මේ හස්බන්ඩ් රොෂාන් එක්ක ඉන්නේ ඉංග්ලන්ඩ් වල ලංකාවට ආවම ටීම් ෂූටින් වලට සම්බන්ධ වෙයි ඉස්සරහට බලා ගන්න පුළුවන් වෙයි ගාල්ලගේ ඔව් ඇත්තටම හොඳ නිර්මාණයක් ලැබුණොත් විලාරි රංගපානවා මම රංගනපාලි මම ගොඩාක් ටයිකල් රයිකල් ගොඩාක් කාලේ ටයිකල් ගත්තේ මට ලයින් එක ගන්න මල ගොඩාක් ස්පීඩ් කරනවා ඒ වගේම මට ධනංජය මල්ලිට පොඩ්ඩක් කතා කරන්න පුළුවන්ද? පුළුවන් ගාල්ලගේ කතා කරන්න. කොහමද? හලෝ. හලෝ. අමලි කොහමද? හොඳින් ඉන්නවා. ඔයාත් දැන් අපිට වැඩි ට්‍රේන් එකේ ඔයා හිරු ටීවී බලන්න අපි ඒ ගැන විස්තර කතා කරනවාද? ඔයාට හොඳ රංගනයක් බලා ගන්න පුළුවන් මේ ඉන්නේ කපල් එක. හරි ගාල්ලගේ බොහොම ස්තුතියි කාංචනාට අංකයක් දෙන්න. ආදේශක වචනයක් ඒකට යොදලා විනාඩියක් කතා කරන්න මාතෘකාව රතු රොසමල ආදේශක වචනය පොල්කොම්බය පොල්කොම්බය කියලා යොදලා රතු රොසමල ගැන විනාඩියක් කතා කරන්න පොල් කොම්බේ හරි ලස්සනයි මම හිතන්නේ අපි හැමෝම කැමති
सुरक्षित राजगिरी ओब विशेष कारण वगैन कल्पना कल्पना कला एक विशेष कारण आने पद सुस्थाने वास्थाने आवट वटपिटावण मे उबे एक कारणवत्म सल की लट लखले मुखदे प्रधानम कारण सामान्य मूलिको बेलवा मगे वाइफ इता इकमी कोलमट लंगावे पुलवांग दूर प्रमाण सल की मतुना मुकद उदय हवस ऑफिसन इत अमतर सिक्यूरीटी बेलवा अभी गेदर हटिट मुकद मांग सर दवास्तुन हाथ गेदरण तकोट सर्वेंट भी मगे वाइफ इतर गेदरी ने तोड़ सिक्यूरीटी गेन बेलो ओवा देवा अनित पार लोकोट तीन बेलवा मुकद अभी අපේ කතා කරගත්ත වැඩේ ඉවර කරලා මෙමු. කොමුදු ඔයත් එක්ක මම කතා කරමින් හිටියේ පූසෙ කඩන්න බැරි ගයක් හොයාගත්තේ ඇයි? ඇතර මේ ගෙදර සතෙක් කඩන්න පුළුවන්කමක් නැහැ. ඔබ ඒක හිතාමතාම උමනාවෙන්මයි කළේ. ඒක තමයි ඔබේ ප්‍රධානම ඉලක්කය වුණේ ගයක් හොයනකොට ඇයි එහෙම කළේ? නෑ ඇත්තටම එහෙම සිතුවිල්ලක් තිබුණේ නැහැ. නෑ තිබුණා තිබුණා. ඒක මම හොඳටම දන්නවා. නෑ එහෙම නෑ රංගන ඇත්තටම එහෙම නෑ රාජගිරියේ ගෙදර පූසෝ කේදෙනෙක් හිටියාද රාජගිරියේ ගෙදර පූසෝ ප්‍රධාන වශයෙන් දෙන්නෙක් කි ප්‍රධාන වශයෙන් දෙන්නෙක් ඒ දෙන්නගේ නම් මොනවාද පළවෙනි එක කෙනා චන්දරත්න දෙවෙනි එක කෙනා වීර ප්‍රතාප් සිංහ මොකද ඒ අපේ වයිෆ් දාපු නම් මේ ඒගොල්ලන්ට චන්දරත්නයි චන්දරත්නයි වීර ප්‍රතාප් ඒගොල්ලන් ඇත්තටම ඒ වගේ තමයි ඒගොල්ලන්ට වෙනම ෆයිල් එකක් අරලා තියෙනවා ඒගොල්ලන්ට වෙනම ડોක්ටර් කෙනෙක් ඉන්නවා ඒගොල්ලන්ගේ වෙන මට වඩා ඒගොල්ලන්ට වියදම් කරනවා ඒක මේ මම එහෙම හිතලා මතලා එහෙම කරපු දෙයක් නෙවෙයි හිතාමතා කරේ ඔයා මෙයා එහෙම කියනවා ඩාලින් වා රැවටෙන්න එපා මෙයා ගේවට මෙයා බොරු කියන්නේ මම අපේ වයිෆ්ට කිව්වේ මොකද මෙයා ඔය වගේ දේවල් කරනවා මම දන්නවා ඒක දනා දනා සාක්ෂි දෙයි මෙයා ඒ වගේ දේවල් කරනවා පූසෝ පිළිබඳ ප්‍රශ්න මෙයාට හරියට තියෙනවා ඒක වැදිලිම කියන්නේ දැන් පූසෝ නැහැ දැන් මියෝ ඉන්නවද ගෙදර නැහැ මියෝත් නැහැ පූසෝත් නැහැ දැන් පූසෝ නැහැ නේද ඔව් ඇත්තටම නෑ ඇත්තට හිම දෙයක් නෑ ඔයා ඔය වා බොරු යංගනේ හිම කියන්න එපා මේ එතකොට මිනිසු හිත ඇත්තට මම හිම සතුන්ට ආදරේ නෑ 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 ඉතින් මම කියන්නද මං මේ බය නැතු ඇයි කියන්නේ කියලා කියන්නද එපානේ එපානේ අවායකට මට අවසර දෙන්න ඔයාට මේ පූසෝ ඇවිල්ලා කිව්වද අක්කේ වාගේ තියක් ගානක් ගන්න මෙයා මට අවසර දෙන්න ඒක කියන්න ප්‍රතාප් සිංහ චන්දරත්න
ලස්සනට ගීතය ගායනා කළා තවත් පැරණි ගීතයක් මේ තෝරගෙන ඉන්නවා ඒ ගීතය තවත් හොඳට ගායනා කරනවා කියලා මම දන්නවා මම ඇහුවා පුරුදු වෙද්දී මේ බලාගෙන ඉන්න ඒ අතරේ මේ දුරකතන ඇමතුමක් තියෙනවා මොහොතක් ඉන්න මට තප්පර කීපයක් දෙන්න ඒ එකම මේ පිටුපාල යන්න එපා කියලා කියද්දි මේ දෙන්නව පෙන්වන්නේ මට මතක් වුණේ මේ දෙන්න වස්සානේ ප්‍රේමය තෙලනාට්‍යයේ යුවතිපති ඊගා මට මතක් වුණා ඒක කොහමද ඔන්න ෆෑන් කෙනෙක් නේද අපි. ඔව්. කොහොමද තෙලනාට්‍ය? තෙලනාට්‍ය හොඳයි මේ සංජය නිර්මාණයේ අලුත්ම තෙලනාට්‍යයක්. හෝ මගේ මේ බිරිඳ හැටියට තමයි රුවන්ගිනි නගපාන්නේ. කියන්නේ තියවත් මොකක්ද කියන්නේ? හායි වාතුවනේ ඇති. අපිට දුරකතන ඇමතුමක් තියෙනවා. අපි නාත්තණ්ඩිය පැත්තරද කොහෙද යන්නේ? අයබෝවන්. හෙලෝ අයබෝවන්. ඔයාගේ නම ඔයාම කියන්න. මම නිකිතා. නිකිතා. නිකිතා කාටද කතා කරන්නේ? මම රුවන්ගිට කතා කරන්න පුළුවන්ද? කතා කරන්න නිකිතා. ඉදිරියේදී බලන්න පුළුවන් හිරු ටීවී එකේ 8:00 වස්සානේ ප්‍රේමය යනවා ඊට අමතරව තවත් ටෙලිනාට්‍යයක් විකාශනය වෙනවා ඉතින්
බලන්න පුළුවන් ටෙලිනාටි වලින්. හරි බොහොම ස්තුතියි මං අංක 3 දෙනවා රුවන්ගේ මට ඒවලුම කාංචනා මෙන්නත් පොඩ්ඩක් කතා කරන්න ඕනේ. හරි නිකිතා. හෙලෝ ආයිබෝන් කාංචනා. ආයිබෝන්. ආයිබෝන්. ඉතින් කොහමද? ඔයාව ගොඩ කාලෙකින් දැක්කේ. ඔව් ඒකනේ නේද? මෑත කාලීනව අවසාන වශයෙන් තමන්ගේ මතකයේ තියෙන හීනය මොකද්ද මොන වගේ හීනයක්ද අන්තිමට දැක්කේ ඒක නම් මට නෙවතවා හීන වාර හීන පේනවා මම පස්සේ අහනවා අනිවාර්යයෙන්ම ඔයා ඉස්සෙල්ලම කියන්න උගේ සෙල්ලම් වලට හීන දකින්න ඉතින් ඉඳලා හිටලා අර මෑත කාලේ කිව්වම ඇත්තටම දැන් දවස් දෙකකට විතර කලින් දැක්ක මගේ ෆෝන් එක නැති වෙලා ඉතින් මං අද හැබැයි ඒක කියන්නේ ඒක මම ගොඩක් විස්තර එක්ක ඇත්තටම දැක්කේ නෑ ඒ වුණාට මං නිින්දෙන්න ඒකට චුට්ටක් බය වුණා වගේ මොකද මං දැක්ක මං කොහේ හරි නිකන් උඩෝකට යනවා වගේ දැක්ක නිකන් පඩිපෙලකින් ෆෝන් එකත් එක්කම ඒ මං ෆෝන් එක හිණියක් දැකලම නෑ රන් නෑ නිකන් කකරි බිල්ඩින් එකක් උඩ වගේ යනවා දැක් මම ඉන්නවා දැක්කා ඊට පස්සේ කොහම හරි ආපහු මම පාත ඒ බලනකොට ෆෝන් එක නැහැ ෆෝන් එක උඩ නෑ තා හොයාගන්න නෑ ඒක තමයි මේ 30 වෙනි තට්ටුවේ ෆෝන් එක ඔයා පල්ලේ අද ඒක හදන්න අද හැසබෑවට ඉඩ තියෙනවා ඊට පස්සේ මතක නැහැ ඊට පස්සේ මතක නැහැ කියන්නේ කොහමයි අන්තිමට ෆෝන් එක හම්බුනේ වුණාට අර ෆෝන් එක නැති වුණාම මේ ලොකු දුකක් දැනුණා ඉතින් මන් දයි කියලා හැරුණාද ඒක අප්සෙට් වුණාද හැරුණේ ඒ වුණාට මට උදේ හීනේ මතකයි සමහර හීනේ දැක්කම මතක නැහැනේ එහෙමද උදෙත් නිකන් හරි නිකන් අප්සෙට් වගේ ෆෝන් එක නැද්ද වගේ මෙමරි එක කන්වර්ට් කරලා තියෙන්නේ මචං ෆෝන් එකයි නංගිටයි දෙන්න දෙකම එකට යන්නේ ඒක නැති වුණාම මුකුත් නැති වෙනවා කුසුමක්ේ ඔයාව පොඩ්ඩක් මම අතීතයට අරගෙන යන්න හදනවා මාලිගාවට අපි යන්න දෙන්න නෑ ඔහොල යන්න පව ඔගොල්ලෝ ඉන්න අරයා අතීතේට අරගෙන අපි යන් අතීතයට යත් එක්ක අපිටත් එනවා කියන්නේ අපිත් එක්ක අපි ඔක්කොම ඔයා කන්නේ ඔයා යම කියලා කිව්වේ හා සමාවෙන්න සමාවෙන්න කුසුමක්ේ අපි ඔක්කොම ඔයාත් එක්ක ඔයාගේ අතීතයට පොඩ්ඩක් අරන් යනවා සතිෂ් පෙරේරා අපේ ආදරණීය ගායන ශිල්පියා අපි බොහොම ගෞරවයෙන් මතක් කරනවා මේ වෙලාවේ මේ හැබැයි ගෞරවයෙන් මතක් කරන්න පුළුවන් වැඩක් නෙමෙයි මම මේ මතක් කරන්නේ දැන් ඔයගලන්ට මතකද අර ඒ දවස්වල ත්‍රස්තවාදී කාලේ මාලිගාවත්තේ ස්කීම් එකේ වතුර ටැංකිය මුර කරන්නට කට්ටිය දාලා හිටියා හරි ඔව් හරි ඒ වතුර ටැංකියට මොන හරි මිශ්‍ර කරොත් කියන බයත් එක්ක ත්‍රස්තවාදී කාලේ හැබැයි ඒ දාලා ඉන්න සිකියුරිටි දෙන්නම රැට කරන්නේ ඒක වහුර කරනා නෙමෙයි තද්දට නිදා ගන්නවා මේ නිදා ගැනීම කරදරයක් වුණා බයක් වුණා ඔයගලන්ට පුනහරි දෙයක් වෙයි කියලා හැබැයි ඔයගොල්ලෝ එක දවසක එක ක්‍රියාවකින් ඔවුන්ගේ නිින්ද නැති කළා ඔවුන් රාජකාරියට හරියට ගත්තා ඔබයි සතිශ්‍රී මොකද්ද කළේ නැහැ ඉස්සර මේ දරංජයක් දන්නේ නැති වතුර ටැංකිය මුර කරා ඒ සිකියුරිටිලා කෙනෙක් කිව්වා නේද එයා දන්නවා ගමේ මුර කරනකොට හොඳට පුළුවන් ඉතින් මේ මාරුයි මාරුටි සිකියුරිටි මාරුයි මාරු තමයි ඉතින් මුර කරේ ඉතින් කදවසුත් මම බලනකොට නීදි අනේ අක්කේ තප්පරයක් ඉන්නේ මේ කොමුදු දැන් ඉන්නේ සිකියුරිටි වගේ මොනේ ඒ වතුර ටැංකිය මුර කරනවා වගේ හිටියා අනේ මේ විදියට සිකියුරිටි වගේ අක්කේ කියන් ඉතින් එක දවසකුත් මං නිදාගෙන මං තොප්පිය අරගත්තේ මොනසේ උදේ හැමතැනම වල මං දුන්න නිදා ගන්න එපා අංකල් කියලා දැන් මේ 80 ගණන් වල වගේ අර ත්‍රස්තවාදී ඔව් දැන් අංකල් කියනවා දැන් ඔය එකයි ඊට පස්සේ එක දවසක් සතීෂුයි මමයි තව සතීෂ්ගේ යාළුවෝ දෙන්න ඈ වෙලා ඉතින් සතීෂ්ල නිදා ගන්න නැහැ නේද රැට පිස්සුනක් දන්න ඉන්නේ සයින්නකට මම දැක්කා ඒ අංකල් හොන්දට නිදි පුටු උඩ ඉඳගෙන හොන්දට මෙහෙම නිදි දැන් මේසිකුත් තියෙනවා මං කො හොඳ වැඩක් කරන්න පුළුවන් අපි පුටු යටින් ලොකු වර මෙච්චර සයිස් තුම්මුලස්සයක් ලොකුම සයිසෙ අපි තියෙමු කොහොමද දැන් තියන්නේ දැන් තියන්න ළඟට යන්න මෙහෙන් යනකොට පේනවනේ ඊපස්සේ තව යල් රොෂාන් රොෂාන් පස්සේ අර පැත්තෙන් ගිහිල්ලා මේ තාප්පෙන් පැනලා පැනලා පත්තු කරලා පුටු යට තියෙනවා අපි දැන් මෙහෙ ඉඳලා දොරවල් අහර බලනවා අරක පිපුරුව සබ්ද කියන්නේ ලොකු එකනේ මේ මිනිස්සයව බීම හිටු මිනිස්සය බීම උඩට විසි වුණා වගේ නිකන් වුණා ඉතින් හැබැයි ඉතින් වටේටම ෆයර් කරේ නැද්ද බය වෙලා නෑ නෑ එහෙම වෙපන්ස් මුකුත් දීලා නෑ ඉතින් ඒ දෙන්නට වාස්තවාදී ආනන්ද වැඩි වෙන්නේ ඊට පස්සේ නිදාගත්තේ නෑ මොකද මේ ඊට පස්සේ අපි ඒ වෙලේ කරෙත් නෑ මොකද අහලා පහලත් ඒ සබ්දේ මොකද්ද කියලා ඉතින් බැලුවා එහෙම නෑ හැබැයි දැන් ඊට පස්සේ නිදාගත්තේ නෑ
अभी एक बुध आठ आराधना करना गायन करने गीत श्रीलंकीय पार्लियामेंट मंत्री वरुण के गीते मम्मे गायन करते मगे तहना कर लीन मगे पवले गीते पवल विशीन तहना कर लीन मे गीते මගේ මේ වයිෆ් ට කලින් තිබ්බ පවුල. ආ පවුල. ගෙදර පවුල. ගෙදර පවුල. මේක කියලා අහුවෙන්නේ බා. මොකද ඒ ගීතේ ලිව්වේ අම්මා, මියුසික් තාත්තා, අයියා කිව්වේ ඒ නිසා ඒ පවුලින්ම තහංචියක් තියෙනවා මල්ලී ඔය ගීතේ. ඒ ගීතේ රැක ගන්න ඕනේ කියලා. ඒ ගීතේ මත පරම්පරාවකට ගෙනියන්න නම් මම ගායනා කරන්න. මේ ගීතේ මත පැවැත්ම වෙනුවෙන්
නෑ එහෙම නෑ දැන් අපි කොටසක් ගායනා කරමු මොකක්ද කියලා කතා කරන්න අංකයක් දෙන්න කියලා ධනංජයට අංක 4 දෙන්න හරි බොහොම ස්තුතියි ගීතය අපි පස්සෙ ගායනා කරගමු අංක 4 තරගයේ හොම්බ බලමු Copy chat game box number 4 අපි ඔය අලුතෙන් දාපු නම් ටිකනේ මාද ඔබම විය මෙතන ඇවිල්ලා ඉන්න කවහර කෙනෙක්ව තෝරගෙන අනුකරණය කරන්න ඕනේ මම රංගන අනුකරණය මං ඇරෙන්ද මෙතන ඇවිල්ලා ඉන්න ඕනේ ඒක තමයි ප්‍රෝග්‍රෑම් එක මේ මාද ඔබම විය මොහොතකට එයාම වෙන්න ඔයා මෙතන ඇවිල්ලා ඉන්න අයගෙන් කෙනෙක්ව මේ දවස්වල එකට රඟපානවනේ රුවන්ගේව මං රුවන්ගේ ආ වෙන්න කොහොමද මෙයා ගැහණු ළමේ කමන්න එයා පොඩ්ඩක් අනුකරණය කරලා පෙන්නන්න मट कवर कथा करे मत कवर कथा करे मट आ बे कथा कर दिंग इना मेधासल चलनाट खाटर वेद करें आना मगे नेल असन थैंक यू කොහෙද දැන් ඉන්නේ ඈ කොහෙද දැන් ඉන්නේ ඉන්නේ කොහෙද ඉන්න ඕනේ ඔයාර කවන්න ඔයා අස කොහමද හරි හරි රුවන්ගේ එක ඉන්නේ කෙනෙක් කිව්වා කියලා හිතන්න පුළුවන් එහෙම මම ගරි වෙන ගාව යාළු එක්ක ඔයයි හිතන්නේ නැහැ මම කිව්වේ අයියේ ඔයයි කෙක හිතන්න එපා මේ නිකන් අපි මට ඉතින් මෙහෙම කිව්වම හිතුණා එහෙම හිතුණා හෝ මේ හරි ඇති ඇති ඔය තෝ නැත්තම් පව් වගේ දැන් මට මං ගැනම කලකිරුණා කැතද කියලා හිතුණා අර වාව කරන්න කොහේ වාව ඔයා පුළුවන් නම් ධනංජය වනුකරණය කරලා පෙන්වන්න මොහොතකට මට බෑ යාව කේන්ති ගෙවලාට කොහමද මම තිස්සේ මෙහෙම කරනවා හිමාරගෙන කියන්න ගිහලා නවත්තනවා ඈ කො 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 hina ඕම hina වෙන්නේ නැහැ නේද එතකොට බෑ යන්න බෝඩ් එකට බෝඩ් එකට බෝඩ් එකට අපුර කමට ඇවිල්ලා මේ කියන්න ගිහලා අර කියන්න වගේ ගිහලා මොකක් හරි ඉතින් අපි හිතමු මං ආට කියලා නවත්තනවා නෑ කියලා අපවක බල්ලා අප මොකද කියන ඇතර වස්තු මම රටවල් වල සංචාරය කළ තිබ්බට වින්ට එකක මට යන්න සෙට්ලා නැහැ ඒ නිසා මේ ස්නෝ දැකලා ඒ සතුට විඳලා නැහැ ඉතින් ඒ නිසා අපි ප්‍රී ෂූට් එකට අපි තීරණය කරා ඉන්දියාවේ හිමාචල් කියන ප්‍රදේශයේ රොටන් ක්ලාස් වලට යන්න කියලා අපි තීරණය කරා ඊට පස්සේ එහෙට ගිහිල්ලා දැන් අපි යන ලොකේෂන්ස් අත් මොනවද දන්නේ නැහැ අපි ෂූට් එක කරන්න යනකොට දන්නේ නැහැ මොනවද කියලා අර ඈත ඉතින් අපි මනාලි කියන ප්‍රදේශයට ගියන් පස්සේ ඈත හිම කඳු ආයෙනවා ඉඳ හිම කඳු याय लसन पेनो देंट ये कोई इला दिखा बहुम आसा हिटी हेमोम हिम अभी दिग्गे वीडियो टीम के क्रू के हेमोम गुडक आसा हिटिया इट पे दिन पारे तपिट गुडक दूर अभी संचारे कर दहाटक भीतर गमन दहाटक भीतर गमन गील हिम लंक शूट आसा तिब्बे इट पे इंडिया ලංකාවගේ 60 ගුණය. මම පෙවුනා ටීවී එකෙන්. මම ඇහුනේ මේක. නැද්ද? ඉරාස්සේ කොහමද දැකලා දුර කතර ගෙවාගෙන ගිහිල්ලා හිම අර මිදුණ තැනුත් තියෙන යනකොට තියෙනවා ටිකක් මිදුණ තැන්. ඒ තැන් වල බහැලා දැන් කොයි වෙලාවෙද මේ හිම ටිකක් අල්ලන්නේ මේ සතුරෙන් ඉඳින්නේ කොයි වෙලාවද කියලා ගිහිල්ලා ඊට පස්සේ හිම වලට ගිහිල්ලා දැන් අපි අර අද ගන්න ඕනේ ඔක්කොම කිට්ස් ටික ඇඳගෙන බහැල ඉවර වෙලා බොහොම ආසාවෙන් හිමත් එක්ක සෙල්ලම් කර කර විනාඩියක් දෙකක් විතර හිටියා විනාඩි විනාඩි පහක් විතර ඉන්න ඇති ඊට පස්සේ අපිත් එක්ක අර අපිටත් වැඩි ආසාවෙන් ගිය පොඩි ළමයි කීප දෙනෙක් හිටියා සහ ඒ ක්‍රූ එකේ කට්ටිය හිටියා දැන් අපි ෂූටින් වලට යන්න ඕනේ අපි ෂූට් එක කරන අතරේ මේ කට්ටිය කවුරුත් නැහැ දැන් අපි බැලුවා මෙච්චර ආසාවෙන් ආපු කට්ටිය දැන් මේ කොහෙද කියලා ඒගොල්ලෝ වෑන් එක ඇතුළට ගිහිල්ලා වාඩි වෙලා ඉන්නවා පාඩිලා වෙන වෙන දේවල් කරනවා ප්‍රත්‍යෙන්න වෙන වෙන දේවල් කරමින් ඉන්නවා ඉතින් මේ
නමුත් අපිට කරන්න වුණා අපි ෂූට් එකට ගිය නිසා අපිට ඒ දුක විඳගෙන කරන්න වුණා ඇත්තම කියනවා නම් මේ අර ආසාවෙන් ගිය මේක මෙච්චර කටුක අත්දැකීමක්ද කියලා හිතුණා මේ ඒ කියන්නේ පෙරිෆෙරල් සයිනෝසිස් ඒ කියන්නේ අපි වෛද්‍ය විද්‍යාත්මක හිමයි කියන්නේ මේ සම්පූර්ණ නිල් වෙලා කළු වෙලා එහෙම යන තත්ත්වයකට ආවා අන්තිමට අඳුර ගන්න බැරුණා අන්තිමට ෂූට් එකෙන් පස්සේ අඳුර ගන්න බැරුව වෙන දෙන්නේගේ ෂූට් එකක් වගේ තියෙන්න ඇති නෑ සාමාන්‍යයෙන් ඒ වගේ ෂූට්ස් වලට යනකොට යන්නේ හීටර්ස් තියෙන වාහන වලනේ යන්නේ අපි මේ සාමාන්‍ය වාහනයක අපිට අත්දැකීම් නැහැ අපි එහෙම ගිහිල්ලා තමයි ෂූට් එක කරේ ඉතින් පෑය ගානක් එළි එහෙම ඉඳ උනා ඉතින් හරි දුකක් වින්දා නමුත් සතුටුදායක අත්දැකීමක් වුණා අන්තිමේදී හොඳයි ඒකට වා ආදර්ශයට ගන්න ඕනේ රුවන්ගිව දැන් මෙයා නුවරඑළිය එහෙම ෂූටින් යනකොට ගෙදර තේ හදන හීටර් එක අරන් යන්නේ රත් වෙන්න ඕනේ කියලා ඒවා කල්පනාවට ගන්න ඕනේ මේ කාංචනා මේ සීතල ගැන මතක් වුණා මට ලන්ඩන් මතක් වුණා හරි මේ ජූනි 24 උපන්දිනේ ජූනි 24 උපන්දිනේ තිබිලා සර්ප්‍රයිස් කරන්න එක්කගෙන ගියා නේද ලන්ච් එකක් දෙන්න හොඳ හෝටලයකට ගිහිල්ලා කෙලින්ම කොහෙද නැවතුනේ දැන් උදේ දිනුත් කන්න නැතුව හිටියා ගිහිල්ලා හොඳට කන්න ඕනේ කියලා අන්තිමට ගිහින් තියෙන්නේ කොහෙද නෑ ඇත්තටම මේ ඒක මම කරපු දෙයක් නෙමෙයි මේක රොෂාන් කරපු දෙයක් ඔව් රොෂාන්ට වෙච්ච දෙයක් ඒ කියන්නේ වාව සර්ප්‍රයිස් කරන්න හදපු රොෂාන්ටම වෙච්ච දෙයක් හොඳ හෝටලයකින් කන්න දෙන්නයි ගිනිච්ච මේ මොකද උනේ ඔව් ඔව් ඒ කියන්නේ උපන්දිනේට එළියට යමු කියලා කිව්වා මට හැබැයි කිව්වේ නෑ කොහෙටද ගෙනියන්නේ කියලා ඉතින් මේ දැන් පැය ගණනක් අපි යනවා පැය 3-4 දැන් තැනක් නෑ මං අහන රොෂාන් කොහෙද මේ යන්නේ ඉන්නකො පොඩ්ඩක් ලන්ච් එකට යනවා පැය 3-4 වෙන තැනකට බලලා එහෙම එමු කියලා ඉතින් දැන් පැය ගණනක් යනවා නෑ ඊට පස්සේ පොඩි නිකන් තැනක නැවතුණා වාහනේ ඊට පස්සේ බැස්සා ලන්ච් එකට බැස්සා ඔව් දැන් ආසාවි පැය ගණනක් ඉඳලා නෙන්නේ අනකොට පොඩි පොඩි වීදුරු කාම්බර පෙට්ටිවල මේ පොඩි පොඩි ඔය ක්‍රුමින් ඉන්නේ පිහාටු අඬු එහෙම තියෙන නිකන් ප්‍රදර්ශන භූමියක් වගේ ක්‍රුමින්ගේ මොකද වෙලා තියෙන සාමාන්‍යයෙන් එහෙ යනකොට යන ලොකේෂන් එකට පෝස්ට් කෝඩ් එක දානවනේ රොෂාන් ගැතින් කොහොම හරි නැවිගේෂන් එක පෝස්ට් කෝඩ් එක වැරදිලා දිනවා පෝස්ට් කෝඩ් එකකින් පෙන්න පුතන්ට තමයි අපි ගිහින් නැවතුනේ එතන පොඩි පොඩි සත්තු ක්‍රුමින් ඉන්න තැන ක්‍රුමින් ආහාරයට ගන්නත් නැද්ද අන්ති උරුපන්දිනේට එතන ගින් තමයි බලන ආවා අපි කෙටි විරාමයක් ගන්නයි සූදානම් වෙන්නේ මේ විරාමයට යන්න මොහොතකට කලින් කියන්න ඕනි මෙයයි අයයි සමහර වෙඩින්ග්ස් වලට යනවා ෂෝට් එක දාගෙන අනවසරයෙන් ඇතුල් වෙන්නේ කොට කලිසම් දාගෙන අයියා මල්ලිය දෙන්නම වෙඩින්ග්ස් වලට අනවසරයෙන් ඇතුල් වෙනවා මතකද ඒ මොන වෙඩින් එකද කියලා කියන්නම් අපි මේ විරාමයේ යන අනතුරු මුදුත් එක පාටම බය වෙලා වගේ බලන් හිටියා මට නම් ගානක් නැහැ මං හිනා වුණා මොකද මේ මොකද්ද කියලා අහන්න එපා ප්‍රේක්ෂකයන් මගෙන් මේ කාංචනාට ඇහුන්නේ නැහැ මං හිතා නෑ ඇහුණා නම් කාංචනාත් බලලා එක පාටම ඇහෙනවා මේ තප්පර 10 කියලා බ්‍රේක් එන්න මට ඇහෙනවා මොඩයා කියලා ඇහෙනවා වාහික පාට හිනාගෙන නැවතුනේ මියුට් උනේ අයි නිකන් කවුද එහෙම කිව්වේ කවුද කියලා මං කියන්නේ නැහැ කියලා කිව්වනේ මම දන්නේ නැහැ අනිතවා පැන්නා මම මොකද කිසිම දෙයක් මං කිව්වේ නැහනේ ඒ මොඩේ කිව්වේ ඔව් අපි මෙයත් එක්ක යමු ආර වැඩින් එකට රංගන මේ වැඩසටහන මෙහෙවන එක නනේ යාට මොඩේ කියන්න එපා වුණා මට හොඳට ඇහුණා කවුද කාටද කිව්වේ කියලා මං ඒ නිසා මුකුත් ඒ ගැන කියන්න හදන්නේ නැහැ එකපාරක් නෙමෙයි 10 පාරක් විතර කිව්වා මොඩේ කියලා මේ අයියයි ඔයයි ඔව් මේ කොට කලිසම් ඇඳගෙන වෙඩින් එකට ගියා නේ මේ ඇත්තටම වෙඩින් එකට මේගොල්ලෝ පාත් වුණා. මම දන්නේ නැහැ කුමුදු මේ වගේ වෙඩින් වලට පාත් වෙලා තියෙනවද කියලා. මේගොල්ලෝ එකපාරට පාත් වුණා. මේගොල්ලෝ දන්නෙත් නැහැ. ඔව් ඇත්තටම මේ මේකට මේ 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 වෙඩින් කපල් එක තාම මේ හොඳින් ඉන්නවා නම් ඒක ලොකු දෙයක්. මොකද මේගොල්ලොන්ට මතක නම් මේ සිද්ධිය බොහොම මේ බොහොම ඒ කියන්නේ ඒක ජීවිතේ කවදාකවත් අමතක වෙන්නේ නැති අත්දැකීමක්. ඇත්තන මොකද අපේ අයියා විවාහ වෙලා කැලණිය තමයි පදිංචි වෙලා හිටියේ. එතකොට මම සාමාන්‍ය පෙළ පන්ති යනවා ඒ පැත්තේ තමයි මගේ ටියුෂන් ක්ලාස් එකක් තිබ්බේ. ඉතින් අපි සාමාන්‍යයෙන් අයියලා ගෙදර තමයි මම ඉන්නේ.
එතකොට ඒ හිටපු අය ඩෑස් මුදලාලිගේ මේ ගෙදරක් ඕක කැලණිය ඩෑස් මුදලාලිගේ ගෙදර පල්ලෙහා තනුජා හෝටලේ ඒක වෙඩින් හෝල් එකක් ඉතින් කොහොම හරි මමයි අයියයි එදා මේ මැච් එකක් බලන්න ඇන්ටනායක හදා හිටි දැන් අයියා කිව්වා මේක මේ උඩේ දන්න අමාරුයි මම අල්ලගන්නම් ඔයා මේක හදන්න කියලා මම ඉතින් අපි ගෙවලනේ ෂෝටල නැණන් ඉන්නේ ඉතින් අයියා මේක මෙහෙම අල්ලන් ඉන්නවා මම මෙහෙම ඉනිමග නැගලා මේ පොඩි දුරක් මෙහෙම මම මෙහෙම ඇන්ටනායක හදනවා ඒක ඉන්නේ අපි මේ වහලක් උඩ ඉන්නේ මේ අර තියෙන මොන ඩස්ට් බස්ටර්ස් එහෙම වහලක් උඩ ඉන්නේ එක පාටම අපි මෙහෙම ඉන්න ලොකේෂන් එක වෙනස් වුණා මට දැනුණා මොකක් හරි අපි ඉන්න පොඩි බ්ලැක් අවුට් එකක් ඕනා බ්ලැක් අවුට් එකක් එක්ක ඇස්සරනකොට බ්ලස්සර්ට ඇඳගත්තු ගැහණු පිරිමියේ නටනවා විනෝදනවා සමහරු කනවා සම ඔක්කොම බය වෙලා මේ පැත්ත බලන් ඉන්නවා බලනකොට අපි අර වෙඩින් හෝල් එකේ වැටලා තියෙන්නේ ඒ මදිවට එතන තිබුණා මේ ලස්සන වීදුරු වලින් හදපු පෙට්ටියක් හරියට මේ පෙට්ටිය මැද්දේ ඉන්නේ අපි එතකොට අයියා ඉන්නවා තාම මෙහෙම පල්ලා මෙහෙම වගේ දෙහා බලාගෙන මම ඉන්නවා මෙහෙම අයියා දෙහා බලාගෙන තාම ඇන්ටනාව හදනවා මම ඇන්ටනා එක අතේ මගේ ඒකත් එක තමයි වැටලා තියෙන්නේ කොහොමනේ ඒක බොහොම මේ මේ තාමත්ම අපහසුතාවයට පත් වෙච්ච දවසක් එතකොට මම මේ රංගන ශිල්පියෙක් නෙවෙයි නමුත් අයිජ ජනප්‍රිය ගායකයෙක් මේ නිල්මිනී අක්කව බැඳපු මුල් කාලේ වගේ බොහොම ජනප්‍රිය කාලයක් අයියා මේ වෙඩින් ගමල් එකයි ඔක්කොමලා මෙයා ලස්සනට ඇඳගෙන අපි ෂෝට් වල ඇඳලා අර ගෙදර ඉන්න ඉතියේ ඇන්ටනායෙකුත් එක්ක අර මේ වීදුරු ෂෝකේස් එකක් ඇතුලේ හිටියා ඒක මට කවදාකවත් අමතක වෙන්නේ නැහැ මේ කපල් එක මේ ඉන්නවනම් තාම මේක බලාගෙන ඒගොල්ලන්ට හොඳට මතක ඇති අපි සර්ප්‍රයිස් එකක් කරේ අද තමයි අපි කියන්නේ ඇන්ටනායකදී ඔව් අපි ඒක හිතාමතා කරේ ඒක ඇත්තරම මේ අයියා මායි ඒක ප්ලෑන් කරලා කරපු දෙයක් කොහොමද සර්ප්‍රයිස් කරන්න අපිට දුරකට අමතකවෙත් ඒ ASCII ඇවිල්ලා තියෙනවා මේ ඒකම මේ කියන්න ඕනේ මේ මේ අමතුමට යන්න කලින් මේ ඕකට ගොඩක්ම බය වුණේ කවුද දන්නවද කවුද මේ මෙහෙම මෙහෙම අහන් හිටි කටත් ඇරුණා ප්‍රදීප් ඒ වෙඩින් එක තිස්සෙන්දනේ කවුරු හරි උඩින් පාස් වෙලා දිලාවත් එහෙම එකක් වෙයිද අපි සර්ප්‍රයිස් කරන්න එහෙම වෙනවා බය වෙන්න එපා හොඳ ඒක නෑ මං දැන් ඒක මට හිතුණා ඇත්තටම නෑ හරි ඒත් එක්ක මේ දෙන්න උසකින්ද වැටුනේ ඔව් ඔව් අපි මේ නෑ මේ පොඩ්ඩක් කකුල මගේ මේ මේ ඩැමේජ් වෙලා තිබ්බා ඒක මෙහෙ අපි හැබැයි ඉනිමගේ හිටියේ අයියා ඉනිමගේ අල්ලන් ඉන්නා මං ඉනිමගේ උඩ ඉන්නා ඒ කිසිම අප දෙන්න කිසිම හිටපු පොසිෂන් එහෙමයි ඒ පොසිෂන් නෙමෙයි ලොකේෂන් එක විතරයි චේන්ජ් ඇයි රංගනෙක වෙඩින්නේ අපි එහෙම ඉනිමගකු ඇන්ටනාකු ගේන්නේ නැහැ අපි ඒකට වෙනම හරිකක් ඔව් අපි වෙන මොකක් හරි කරගන්න ඒකට කඩම් වැටෙන්නේ අපි ඒකට පොඩි පොඩි ගානක් අය කරනවා අපි මුස්සෙක් එක්ක නෙමෙයි ඩාන්ස් එකක් දෙන්න පුළුවන් නම් දැන් අපිට දුරකට නැවතුමක් තියෙන ආයිබෝන් කලබලයක් කවුද මේ කලබලයක්ද මට ආරයන කතා නෑනේ මෙයාට පූර්ණි වා කුවෙට් වල ඉඳන් මේ කතා කරනවා කියලා මට ආරංචුනි හරිද පූර්ණි හරි මං පූර්මි පූර්මි මී ඔව් මී කාට කතා කරන්නේ එයා තමයි මී අපි දොස්තර මහත්තයාට ආ කතා කරන්න මී පූර්මි ඔව් පූර්මි කොහමද ආ හොඳින් ඉන්නවා නංගේ බොහොම හොඳින් ඉන්නවා මේ දවස්වල වැඩ කටයුතු බහුලයි ඔයගේ මේ සින්දු නම් ගොඩක් ලස්සනයි ඉතරම අහනවා බොහොම ස්තුතියි මොනවද අලුත් දේවල් තියෙනවා සොංග්ස් මොනවද කල්පෙන් කරලා තියෙනවා ඔව් සොංග් එකක් ළඟදිම එළියට එන්න තියෙනවා ඔබගෙන් තරම් කියලා අලුත්ම සින්දුව ඒක මගේ ජීවිතයේ විශේෂ අවස්ථාවක් එක්ක එළියට එවි තිස්සෙනිද පූර්මි හංකයක් දෙන්නේ නම් මී ඉතින් මේ ඔයාගේ අනාගතයට සුබපතනවා බොහොම ස්තුතියි පුරුමි බොහොම ස්තුතියි රංගනයේ චිත්‍ර කතා කරන්න බුලන් ඔව් පුළුවන් කතා කරන්න පුළුවන් ඉක්මනට කතා කරන්න ඕ රංගනයේ මොකෝ මේ කාන්තාවක් ක්ෂේත බොහොම පැණිපරනවා වැඩි ආ හරි හරි බොහොම ස්තුතියි thank you පුරුමි thank you බොහොම ස්තුතියි අමු එම්ම කිව්වට ගොඩක් ස්තුතියි අංකයක් දෙන්න ප්‍රදීප්ට ප්‍රදීප්ට මම අංක 6 දෙනවා හරි බොහොම ස්තුතියි කතා කළාට දැන් සමහරු ඉන්නවා මේ මේ තමන්ගේ නමේ අකුරක් වෙනස් වෙන්න කැමති නෑ දැන් මේ මෙයා එක්කෙනෙක් පූර්ණී කියලා කියවෙන අඩුවිනේ පූර්ණී කියලාමනේ කියවෙන්නේ දැන් කිව්වම නෑ මී කියලා කියනවා වගේ යාළුවෝ කීප දෙනෙක් මටත් ඉන්නවා අංක 6 ලැබුණේ අංක 6 තරගේ අපි බලන්නයි සූදානම් වෙන්නේ Copy chat game box number 6 වෙනුවෙන් ගැයුගි ඔබ වෙනුවෙන් ගැයුගි මෙතන ඉන්න කෙනෙක් දිහා බලාගෙන ගීතයක කොටසක් ගායනා කරන්න ඕනේ ඔව් පූර් මීනි කතා කරේ ඔව් අපි මී කැකුණ කැලේ වගේ song එක හරි ළඟම ඉන්න කෙනා දිහා බලන්න
රුවන්ගේ දිහා බලාගෙන දැන් රුවන්ගේ පැත්ත බලාගෙන. ඒ කියන්නේ මෙතන ඇවිත් ඉන්න කෙනෙක්ව තෝරගෙන යා වෙනුවෙන් ගීතයක් ගායනා කරන්නයි මේ තරඟේ තියෙන්නේ. රුවන්ගේ දිහා බලාගෙන ගායනා කරන්න. රුවන්ගේ පැත්ත බලන්න. බලන්න එහෙම නැහැ මේ පැත්ත. තර කරනවා. බැලුව දැන් දුක සෙල්ලමක්. මෙයාට බලාගෙන ඉන්න බෑ පැත්ත වැඩි වෙලා. මී කැකුණ කැලේ ගඟේ सुदुहामिने नुबने दो मारुसिरी नुबने दो मारुबरी බලාගින්න බෑ වැඩි වෙලා මේ එහෙනම් මේ කාංචනා ලන්ඩන් ඉදන්ම ආවේ මේ ගීතය ගායනා කරන්නමයි අපි කාංචනාට ආරාධනා කරනවා ඊළඟ ගීතය ගායනා කරන්න Okay.
මොනවාද මේ මේ දැන් මේ ඔබ ඔබයි මමයි කියලා කිව්වා මට රොෂාන් මතක් වුනේ පොල් සම්බෝල දැන් හොඳට හදනවද නියමෙට තේනවද දැන් පාට එහෙම හොඳට ගන්නවද හොඳට පුළුවන් මාර් පොල් සම්බෝල ඇදියේ මෙයා ලන්ඩන් ගියේ මුල මේ ඒත් එතකොට මට මතක් වුනේ දැන් ඔයයි රොෂානුයි කතා කරනකොට මම මේ ඔයා ළඟට එන්න නෙමෙයි හදන්නේ නමුත් වාගෙන් අහලා යන්න හදන්නේ මොන හරි එයා ගැන කියනකොට ඔයා කියලා තියෙනවා සමහරට අපේ එක්කෙනා කියලා කියලා තියෙනවද අපේ එක්කෙනා කියලා කියනවද සාමාන්‍යයෙන් කියනවනේ බිරිඳ සමියා ගැන කියද්දි ඒ අපේ එක්කෙනා කියලා කියනවනේ වා කියලා නැහැ නේ වා දන්නවනේ එහෙම සාමාන්‍යයෙන් භාවිතා කරනවනේ අපේ එක්කෙනා කියලා භාවිතා කරනවා ඒ වචනේ ගොඩක් භාවිතා කරන ඔක්කොම දුනි ශාන්ත අපේ එක්කෙනා කියලා හැබැයි මෙයා අපේ එක්කෙනා කියන්නේ බිරිඳට නෙමෙයි ඔයා අපේ එක්කෙනා කියන්නේ කාටද දැන් ඒක මේ එහෙම අපේ එක්කෙනා කියන වචනේ මම ඔයා මන් දන්නේ කියන්න හදන්නේ මොකද්ද ඒක තමයි තේ කියන්නේ තිය ඔයා ಅದ කිසි දෙයක් කියන්නේ ඔයා ඔබ තමයි කරන්නේ නේද ඔව් ඔයාට කෝල් කළා නෑ ඔයා ඔය කියන කාරණාව ඇත්තටම දැන් අපේ එක්කෙනා කියලා මම කියන්නේ මේ ඒ අපේ එක්කෙනා කියලා මෙයා කියන හැම වෙලාවෙම වයිෆ් හැරලා බලන උනා හැබැයි යාට නෙමෙයි දෝ ආ මේ ඉන්නේ මොකක් හරි දැක්කම ගම ෆොටෝ එකක් හරි ටීවී එකක් හරි මොකක් හරි දැකපු ගමන් ආ මේ ඉන්නේ අපේ එක්කෙනා කියනවලු මෙයා හරි වයිෆ් මෙම hina වෙලා හැරලා බලනකොට මේ යාට නෙමෙයි කියලා තියෙනවා ඒකට මට සමහරක් වෙලාවට මේ ඉතින් ඒ කියන්නේ තරහින් නෙවෙයි එතකොට එයා මට දොස් කියනවා මොකද්ද ඔය අපේ එක්කෙනා කියන්නේ කියලා ඇත්තට මෙහෙමයි දැන් අර ජැකලින් ෆර්නි ඩයිනස් ඉන්නවනේ එයා මේ දැන් ජැකලින් පඩියන්ස්ට කියන්නේ අපේ එක්කෙනා කියලා. එයා ඉන්නේ දැවැන්ත නිලියා. කවම්බුද අපි ඒක පිළිගන්නේ බෑ. එයා දැන් හින්දි සිනමාවේ දැවැන්ත නිලියා. ඉතින් දැන් මේ ඕක උනේ මේ ඊයේ පෙරේදා අයිෆා ෆෙස්ටිවල් එක පෙන්නවා. ඉතින් අපි දෙන්නම දැන් මෙහෙම වාඩිලා බලනවා. බලනකොට දැන් ජැකලින් උඹ ෆෝකස් කරනකොට මං කියනවා මේ ඉන්නේ අපේ එක්කෙනා කියලා. ඉතින් ඊට දෙපාර තුන්පාර කියුවා මට ඕක ඔච්චර මේ උන්නේ නැහැ. වයිෆ් ඉතින් ඒක දැනিলা. ගෑනු අයගේ හැටි වෙන්නේ නැති ඉතින් ඒ අපේ එක්කෙනා කියලා විදි බං එහෙම අදහස් කියන්නේ මම අර අපේ එක්කෙනා කියලා කියන්නේ අපේ එක්කෙනා කියලා අපේ එක්කෙනා කියලා කියන්නේ මම ඒකෙන් අදහස් කරන්නේ මේ ඉතින් නම කියන්නේ ඉවරයි නේ නෑ ඊට වඩා අර සමීපයි නේ දැන් කියන්නේ මොකද්ද මම කියන්නම් දැනුත් කරන් දෙලා කිව්වේ ජකලයින් පොඩි හරි ඒක නේ දැන් නම කියන්නේ නෑනේ නම කියන්නේ නෑ දැන් කියන්නේ අපේ එක්කෙනා කියලා නැත්තම් නම එන්නේ නෑ හරියට කිව්වේ නැත තාම හරියට කිව්වේ නයිත් කියන්නේ ඒ කවුද ඉන්දිය සිනමාවේ ඉන්නේ අපේ එක්කෙනාගේ නම ජකලයින් ෆර්ඩිනන්ඩ් ජකලයින් නයිත් කියන්නේ ජකලයින් ඇයි එහෙනම් මොකද කියන්නේ ජකලයි නැත්නම් හරිකෙක් කියන්නේ නැහැ අපේ එක්කෙනා ආව මම අහලා කියන්නේ ජකලයි අයියෝ නම කියන්නේ ජකලින් ජකලින් නෑ ඔව් අපේ එක්කෙනා අහන්න ආව වෙලාවක කුමාරි ඒ ළමයා හරි ඒ ළමයා ආයි එහෙම කියන්නේ ඒ ළමයා ළමයා උස වුණා ළමයා ඉතින් අපි නිකන් එහෙම කියනවා ඉතින් ඔය කාලේ අපිට හොඳයි නේ ඒක එහෙම කිව්වේ ප්‍රදේ ඔයාගේ ගීතයට යන්න හදන්නේ පොඩි දෙයක් කරන්න ගීතය ගායනා කරන්න කලින් ගීතයට හැමෝම ආදරේ ඒ අතරේ මේ ඔව් කියන මේ පේනවාද ඔළුව හොල්ල හොල්ල එක්කෙනෙක් මම එයාගෙන මේ කියන්න හදන්නේ දැක්කද කියන්න කලින් ඉස්සරහට ආපු හැටි ඔළුව නෑ ඇත්තටම මම ඒක මේ ලංකාවේදී ඇහුවේ ඊට පස්සේ මම එහෙ ගියාම තමයි YouTube එකේ එහෙනම් මෙයාට ඒක මියුසික් පොඩ්ඩක්වත් නැතුව අර මං ආට ඒක හැමදාම කියලා කියව ගන්නවා ඒ තරම් ලස්සනයි අර මම ආස පේලි කීපය මෙයා දිහා බලාගෙන මෙයාට ගයන් තරගයක් නෙවෙයි නමුත් ගයන් පොඩ්ඩක් පොඩ්ඩක් දෙන්න අපි මෙයා දිහා බලන්න ඕනේ පෙම් සිහිනේ සිත සනසුසේ ආවිවි ඔබ මාගේ සිත රවටු මායාවි ගායමු ගීතේ Thank you ලංගින් ලඟ වෙලා ඔබ හිතා කී කතා මගේ දිලේ දුලෝකේ මාලිකා වත්කලා Andan ka
දුනු ඉතිරි නොකර යන්න ඔබ ගියා පිම්සිනේ සිත් සනසුසේ යාවි ඔබ මාගේ සිත් රැවතු මායාවි පිම්සිනේ සිත් සනසුසේ යාවි ඔබ මාගේ සිත් රැවතු දිගුකල් රජබේවා කියලා කියන ඇරෙන්න වෙන මොනවා කියන්නද මට මතක් වෙන අරගෙන මම මේක මේ කියන්නම හිටියේ මේ ප්‍රදීප්ගේ මේ අර තිබ්බ රියැලිටි මේ මේ ප්‍රෝග්‍රෑම් එකේ ෆයිනල්ස් මම බලන්න ගියා ඇත්තරම මේ මම හරිම සන්තෝෂයි ප්‍රදීප් ගැන මගේ නැන්ද තමයි මේ අර දොස්තර පුතා කිව්වේ නමුත් මේ මේ ගීතේ මම තවතනක ඇහුවා ලයිව් කිව්වා මේ ප්‍රදීප් ඉතාමත්ම විශිෂ්ටයි මම මම බොහොම අගය කරනවා ප්‍රදීප් මං හරිම සන්තෝෂයි අපේ රටේ මෙහෙම ගායකයෙක් මෙහෙම ලයිව් සිංග් කරන්න පුළුවන් කෙනෙක් මේ රටේ ඉන්නේ ගැන ඉතාමත් සන්තෝෂයි. ඔය බ්‍රේක් එකට යන්න ඕනේ අනේ සමා වෙලා ගන්නකෝ මයික් එක අයිත්සරයක්. උඩ තැනකට යන ගීතයක කොටසක් ඕනේ. ඕකමත් උනත් කමන්නේ නේද මන්දා. ඒක ස්කේල් වෙනස් කරන්න නේද ඒක තංග. ඔව්. එහෙම වෙනස් කළා. මේක නෑ. මේක ස්කේල් චේන්ජ් යන්නේ නැහැ. මොකද්ද? බිගි බිගිසි ना जाने कोई डी माइनर करते हो डी माइनर करते हो डी माइनर एक और से इतना बिगी बिगी सी है रात बिगी बिगी याद बिगी बिगी बात बिगी बिगी आंखों में कैसी नमी है आहा आहा आहा
ना जाने कोई कैसी है ये जिंदगानी जिंदगानी हमारी अधूरी कहानी ना 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 जाने कोई कैसी है ये जिंदगानी जिंदगानी हमारी अधूरी कहानी। උච්ච ස්වරයට යනකොට ඔබට මේ අපහසයෙන් හිටිය එරුවන්ගේ ගොඩාක් අපහසයෙන් හිටියා ඔබ උච්ච ස්වරයට යනකොට අපි විරාමයකට යන්න ඕනේ විරාමයකට ගිහිල්ලා ඇවිල්ලා කුසුම්මක්ගේ මගේ දන්න දුරින් ඥාති වෙන කෙනෙක් මිය ගිහිලා ඉන්නවා පෙරේදා අයියේ අයියේ මරණ දැන්නීම් ටික ගහලා දෙන්න පුළුවන්ද අලවලා දෙන්න පුළුවන්ද ඒ පැත්තේ පුළුවන්ද කුලියට කරනවා නේද පුළුවන් පුළුවන්නේ අපි කෙටි විරාමයකින් අනතුරු මරණ දැන්වීම අලවන්න සූදානම් කුරුණෑගලට යන්නේ චලණි ඉන්නේ කුරුණෑගලින් අයිබොන් චලණි අයිබොන් චලණි කාටද කතා කරන්නේ මට කුමුදට කතා කරන්න පුළුවන් ඉරුතුන්ගාට පුළුවන් කතා කරන්න චලණි කුරුණෑගලින් කියලා කිව්වම එක්කෙනෙක් බලාගෙන හිටියා මම පස්සේ කියන්න කුමුදට කතා කරලා ඉන්න කියන නංගි අයිය කොහොමද මේ දවස්වල ඉස්සර හොඳයි නංගි හොඳින් ඉන්නවා සාමාන්‍ය විදිහට වැඩ කටයුතු කරගෙන ඉන්නේ අමුතුම චරිතකින් දැක්කා ළඟදී හරිම ලස්සනයි ඒ ඇක්ට් එක. අහහ රජ කාලේ වගේ එක. බිනරමා. ඔව්. අපි මේ වැඩසටහන ආරම්භ කරද්දිම මේ රංගන මතක් කළේ ඒක තමයි. ඔව්. බිනරමලීනා. අයමන්ත බබටන ඔයාගේ ඉදිරි වැඩ කටයුතු වලට කියලා යැපේ කුරුණෑගල ගෙදර තිස්සයි ගෙදර කොට ලස්සනයි thank you නංගි ඉතින් අපි මේ රංගනයි වඩා හරියට කැපිලා දානවා නේ thank you නංගි thank you සතුටුයි කතා කරාට හරි චලනි අංකයක් දෙන්න කුමුදු අයියට අංක 2 හරි බොහොම ස්තුති කතා කළාට බලමු අපි අංක 2 තරගයේ මොකක්ද කියලා copy chat game box number 2 විසිල් ගීතයක් කියනවා විසිල් ගහන්න ඕනේ විසිල් එකකින් ගීතයක් ඇහෙනවා ඒක අඳුන ගන්න අඳුනගෙන මුල කොටස ගායනා කරන්න අපි විසිල් කරමු ඇත්තටම දනා කිව්වා වගේ මම එතකොට බලාම සතුටු වුණා ඒක අර මල්ලීට දීලා ෂේප් වෙන පුළුවන් හරි විසිල් කරන්න එකක් දැහින්නේ මට මෙව වෙන එකක් කියනවා වගේ මගේ අත්තේ තිනන සින්දුව මේක දැහින්න බලන්න හරි ප්‍රදීප් අඳුර ගත්ත එන හරි මට මං හිතුව මට ඇහෙන විදිය වැරදිද කියලා මට ඇත්තටම වේරියේෂන් උත් එක ගේනවා ඔබේ නිල් නුවන් තලාවේ ප්‍රදීප් අඳුර ගත්ත කොටසක් ගායනා කරන්න ඔයා පටන් ගන්න
මේ කුසුමක්කේ බාගි කියනකොට වාට තේරුණා මොකද්ද කියන්නේ කියලා. ජීවත් වෙලා ඉන්න මිනිස්සෙක් මැරෙව්වා නේද මරණ දැන්වීමක් ගහලා මහරෑ මාලිගාවත් ස්කීම් එකේ. ඒකටත් ඔයා සතිෂ් එක්ක අවුල්ුණා නේද? උදේ නැගිටිනකොට ඒ මිනිස්සයාගේ තාත්තට මොනවද හිතුණේ අක්කේ? ඔව් ඉතින් රෑ මේ මම තමයි පාප් හදලා දුන්නේ. අලවලා ස්කීම් එකේම අලවලා ගෙදර දොරවයි ඔක්කොම අලවලා තාත්තට පාන්දර දොර අරනකොට මේ දොරේ මරණ දැන්වීම පුතාගේ. ඉතින් තාත්තා ඉතින් අර පුතාට ඉතින් හොඳටම බැනලා ජීව. ආ බබ්බා ෆ්‍රේකට ළමයි තමයි මේ යාළුවෝ තමයි කිකි බැනලා. බලන් ගියා නංගා වාදිලා ඉන්න බෑ. ඔව්. ගේ 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 දොරේ දොරේ දෙකලලා. හරි මැද. දොර අරිනකොටම පුතාගේ මරණ දැන්වීම තාත්තා දක්න පුතා නේද? තාත්තා ගිහිල්ලා ඇවිල්ලා බලලා. දැන් තාත්තා ගිහිල්ලා පුතා බලලා ඇත්තට මේක ඉන්නවද තාම කියලා බලලා ඇවිල්ලා. තාත්තා ගොඩෙන් ඇත්තටම තාත්තගේ දැන්වීම ගහන්න වෙනවා මේ බැලලා. තාත්තට කැකෙමිස් තන මේ මනුස්සයා මෙල්ල මේක කරපස්සේ. අම්බෝ මේ මේ කුසුම්මක්කල කරපු දේවල් මාලිගාවත් කියන්නේ කිව්වොත් එහෙම මුළු රැයක් මදි. කියන්න බැරිව තමයි ගොඩක් තියෙන්නේ. බැරි දේවල් තියෙන්නේ මේ සතිස්ස ඇයලා අපේ අයියලා එකතු වෙලා මේ කුසුම්මක්කල. හැබැයි ඒ දැන්වීම එක ඇති ඉති. අනේ මේ ඒකත් එක මතක් කරනකොට තව එකක් මතක් වුණා. පතෝලද මන් දන්නේ මොන හරේ මේ පොනාරි ලෝලුවක් වවලා තේනවා ඒ ස්කීම් එකේ පුළුවන් ඉඩක. හැබැයි ප්‍රශ්නයක් තියෙනවා කාංචනා යන පාර අවහිර වෙලා. ඒ ලෝලු ඇඟේ ගෑවෙනවා යන්න බෑ. ඉතින් මොකද දන්නද කළද මොකද කරේ? හොඳ පිටිපස්ස පාරක් තියෙනවා. පතෝලද? පතෝල කරවිල ඒ වැලේ ඒ මෙහෙම වැටක් වගේ එකේ තියෙනවා. මෙහෙම ඉනි හතරක් ගහලා තියෙනවා. ඉතින් හරි කරද යමි. අමතර පාර පිටිපස්ස යන්න බෑ. දැන් 12 මාට එකට විතර හතර දෙනා ගියා. මෙහෙම ඇල්ලුවා එක පාට රට गीते वादक मंडले बेणुंगादक मंडले बेणुंग मगदी वादक मंडले पटंगा सोदान कुसुम के सपोर्ट
කාන්තා ගායනා කළා ගීතය අතර සිද්ධි දෙකක් තියෙනවා මං කාංචනත් එක්ක එකක් බෙදා ගත්තා දැන් අනිත් ප්‍රේක්ෂකයන් එක්ක බෙදා ගන්න ඕනේ මං කිව්වා ගීතය ගායනා කරනකොට කුසුම්මක් දිහා බලාගෙන ගයන්න එයා තැන් ටික කියයි කියලා මම කිව්වා ඒ අතර තැන් කියන්නේ ඉදිරිපත් වෙනවා දනංජය මං කිව්වා නෑ ඔයා ඉන්නක නෑ නැත්නම් මෙයා මේ මේ පටන් ගන්න වෙලාව ඇසෙන වැඩි කියලා ඊට පස්සේ හරියට නිට්ටාවට පටන් ගන්න ඕනේ මතන දනංජය කෝ ඉන්න කියලා හැබැයි ඔයා හොඳලාට පටන් ගත්තා වෙලාවට නෑ මම ඉදිරියට පාට් එකක් ගහනවා කියලා මට මතකයි මං කිව්වා මේ ටක් ගා ඔයා කිව්වනේ ඊට පස්සේ එතනින් පටන් ගත්තා. මෙයා එතනත් නැවතුවා. ඊළඟ ලස්සනම සිද්ධිය දැන් ගීතේ වචන ටික ඔක්කොම ලියාගෙන තිබුණේ. ගීතේ ඉවර අන්තිම මියුසික් එක යද්දී දැන් වචන නැහැ නේ තේ ආදන ගන්න එපා ඉවරයි කියලා වාදක මණ්ඩලෙන් අහන ඉවරද? වචනක් නෑ ඉවරයි කියලා මෙයා කියන නෑ නෑ අර ඉතින් ප්ලේ වෙනවා කියන්නේ. මියුසික් එක වචන ඉවරයි. පොලේ වුණා අපිට ලියලා. ඊට පස්සේ මට සැකයි ඇත්තටම තව තියෙනවා කියලා මං ඇහුනේ ආයි කියනවද කියලා. දැක්කද දනංජය ආපු වෙලාවෙන් දම්බ වෙනස් වෙන්නේ නැතුව එහාට මෙහාට වෙන්නේ නැතුව කාංචනාගේ සමනලෙක් වහලා ඉන්නවා මම දැක්කනේ මං හැබැයි සමනලයා ඔයා දැක්කනේ කියලා දැක්කේ නැහැ ඉතින් මම සමනලෙක් වහලා ඉන්නවා මම දැක්කනේ ආපු වෙලාවෙන් දම්බ වහලා ඉන්නවා කොහෙද සමනලයා ලන්ඩන් වල ඉන්නද දුරකථන ආ අයිබෝ රංගනේ ශානක නේද මේ ඔව් ශානක තරගන්නේ ශානක කොහමද තිස්සවාරාම තොරතුරු හොඳින් ඉන්න මේ දස්සල කාර්ද කතා කරන්නේ කුතුමක්ට තමයි කතා කරන්නේ කතා කරන්නේ ශානක ආ හලෝ කුතුමගේ හොඳයි ආ කොහොම තොරතුරු අලු තොරතුරු ඉතින් ඔය තෙලිනාටි කරගෙන ඉන්නවා අලු තෙලිනාටි වලගේ තියනවාද ඔව් කීපයක්ම කරනවා මේ දස්සල ආ මම ඔයාලා අලු ජනේවන බැලුවා මේ හොඳයි බොහොම ස්තුතියි. හොඳින් රඟපානවා. ඉතින් මේ ඔයාට අංකයක් මම දෙන්නම්. දෙන්න අංකයක්. අංක 7. අංක 7. හරි. අංක 7 දුන්නද? අංක. හරි හරි හරි. බොහොම ස්තුතියි ශානක් කතා කළාට. අපි අංක 7 තරගේ වොම් බල්ලිමු. Copy chat game box number 7. කතා නොකර අභිරූපණයෙන් පෙන්වන ගීතය හඳුනගෙන කොටසක් ගායනා කරන්න ඕනේ. පොඩි දවල් දෙන්න පුළුවන්. පොඩි සනීප නැහැ. පුළුවන්. ඒකේ හොඳයි කතා නොකර කරන්න ඕනේ. ඔක පුළුවන්. වාට පුළුවන්. ඔය සනීප නැතුව නම් අභිරූපණ. මේ අභිරූපණේ ගොළු හදවතින් පෙන්වන මේ කියනවා නැත්තම් මට බෑ. ඔය අක්ක ගොළු හදවත එපා. මම ගොළු නේද? කඳුළු. කඳුළු වැටෙනවා. කඳුළු. හා. කඳුළු බලනවා. ඉතුරු ටික කියන්න ඉතුරු පුළුවන් නේද? මගේ කඳුළු. කඳුළු බින්දුව. යා තොරෙන් අහනවා. වා කටය ලහන්න නැත්තම් මට අමාරුයි. මම මගේ කඳුළු බින්දුව. කඳුළු. බලනවා. හඳුරගත්ත කවුරු වයි ඉන්නවා නම් කියන්න. කඳුළු බින්දක්. ආ හරි. කල්චර අඳුරගත්තා. කඳුළු බින්දක් මා වෙනුවෙන්. මම කිව්වේ තේරුන්නේ නැද්ද කියලා. Thank you. ඔස්සලෙන් අය ඔබේ ඇසින්. ගීතේ කොටස බුල් පෙලි කීපේ ගායනා කරමි. වා පටන් ගන්න වාදනයේ දෙයි ඊට පස්සේ. ඒකෙන් 10ක් පටන් බින්දුව බෑ. මාලිගාවත්තේ බින්දුව දැනගත්ත දෙයක්ද? මාලිගාවත්තේ නෑ නේ. අර අංක තියෙන 1B15 1 2 3 බින්දුව නෑ. කඳුළු බින්දක්
මේ බැංකොක් වලට යන්න හැදුවේ අපි විරාමයකට යන්න සූදානම් වෙනවා බැංකොක් ගිහිලා මහා මග යම් දෙයක් දැකලා වැඩි කලබල වෙන්න එපා ලොකුට හිතන්න ඕනෙත් නැහැ රුවන්ගේ ඇසිපිය නොහෙලා බලාගෙන ඉන්නවා ඒක බලාගෙන හිටියේ ගෙදර ඇවිල්ලා ඒ අත්දැකීම ගන්න ගෙදර ඇවිල්ලා ඒ අත්දැකීමත් ගන්නවා බැංකොක් එකයි ගෙදර ඇවිල්ලා ගත්ත අත්දැකීමයි සසඳමු අපි මේ විරාමයේ අනතුරුව කතා කරලා ඉවරයක් කරන්න තිබුණු කතාව ඉවරයක් කළා මෙමු. මොනවද දැන් මේ පා කරලා හරිය මොනවද රුවන්ගේ? නෑ. මොකොත් නෑ නේ. බැංකොක් වල නැවතිලා බලාගෙන ඉඳලා ගෙදර ඇවිල්ලා ගත්ත අත්දැකීම මොකද්ද? නෑ මේ ෆිෂ් කරි එකක් ඇදුවා. ඒක ඉතින් ඒක හදපු විදියද? හදපු විදිය. ඉස්සෙල්ලා බැංකොක් වල දැක්ක විදිය කියන්නකෝ. පාරේ තියෙනවනේ දැක්කේ. නැහැ අපි රෙස්ටුරන්ට් එකකට ගිහිල්ලා කාලා මේ එනකොට අපි දැන් රස කෑම කෑවා ඉතින් අපි මේ රසයි කියලා හිත හිත තමයි මේ කෑම කෑවේ මේ මං ඒගොල්ලන්ගේ කෑම වල අර විශේෂත්වයක් තමයි අර ගොඩක් අර මේ හර්බ්ස් දානවා මේ කෑම වලට ඉතින් අපි ගෙදර දැම්මට අස නැහැ නෝ ඉඟුරු ඒවා මෙවට ඉතින් ඒක කාලා එළියට එනකොට මේ ඒගොල්ලෝ එතනම තමයි හදන්නේ කෑම ඊට පස්සේ දැන් මට හරි ආසයි අර මෙහෙම බාස්කට් වල එක එක ඒවා කොළ જાති හැම තියෙනවා අර ලොකු මේකක සෝස් පෑන් එකක මෙහෙම බාස්කට් කිව්වේ නැහැ චූටි චූටි ඒවා බෝල් වල දාලා තියෙනවා මේ එක එක જાති ඉතින් අර ලොකු මේ සෝස් පෑන් එකක අර මෙහෙම මෙහෙම හොලෝ හොලෝ අර කින් ටිකයි මේ කින් ටිකයි ඔහොමම දදා ඉතින් හරියට පඩ පෙන්නන්න කොහොමද දාන්නේ බැංකුවක් අයි පෙන්න මෙහෙම ඉතින් දාලා මෙහෙම මෙහෙම කර කර හදනවා ඉතින් උඩ දදා වැඩ දදා ඉතින් දැන් මට හරි ආසයි මට බලනකොට ඉතින් මේක හරි ලේසි වැඩක් ඉතින් මෙහෙම මෙහෙම ගන්නවා ඉතින් කියන්නේ ඕන ටික එකතු කරගත්තාම හරි ලේසි කියලා හිතනවා ඒ දැන් මම දැක්කා මේ දැන් මම නතර වෙලාම දැන් බලාගෙන හිටියා ඉතින් ඒගොල්ලෝ හරි කැමැත්තෙන් හිටියා දැන් අර මොනවාද කොත්තමල්ලි සල්දිරි ඒවා මේ කොළ ඔක්කොම අර මේ වගේ නෙමෙයි කොළ හරි ෆ්‍රෙෂ් මල් වගේ ඒ වාරගෙන චූටි වංගෙඩි එක දාලා කොටලා දැන් අර එහෙම දැදුවේ දැන් ආසයි ගෙදර ඇවිල්ලා කාංචනා ඒ අත්දැකීම ගන්න හරි ලීසි දැන් අක්කට කිව්වා අක්කා අද දවල් මම මේ කැම එක හදනවා ඔයා පුළුවන් තරම් ඉක්මනට එන්න මම දැන් හවස යාට මෙසේජ් එකක් අපි දැන් හවස නේ දෙන්න මම මෙසේජ් එකක් දැම්මා අද ඩිනර් මන් තමයි හදන්න කියලා ඊට පස්සේ යාමට මේ මෙසේජ් එකක් කිව්වා අඬන මූණු වගේ හරි ඊට පස්සේ මම අක්කා ඔව් අඬන මූණු ඒ වගේ අක්කා දන්නවනේ වැඩේ ඔව් හරි ඉතින් මම ගානේ කිව්වා දැන් ගෙදර දැන් හදනවා ඉඳගෙන ඉතින් මම දැන් එදාම සුපර් මාකට් ගිහිල්ලා දැන් අර කොම ගෙනාවා පාස්ලි මේ කොත්තමල්ලි කොළ ඔක්කොම සල්දිරි හැමදේම ගෙනව කවදාවත් සල්දිරි හැම ගෙදර ගේන්නේ නැහැ අපේ ඉතින් ඉංගුරු සුදුළු උණු හැමදේම ගෙනල්ලා මේ කෙටුවා චරිතර ගුලියක් එන විදිහට කෙටුවා කොටලා අර මාළු එක චුට්ටක් බැදෙන්න තියලා දැන් මං එහෙන් සෝස් එහෙම ඔක්කොම අරගෙන ආවා හැ මේ සුපර් මාකට් ගිහිල්ලා සෝස් ඔයිල් එහෙම ඔක්කොම අරන් ආවා ඉතින් දැන් දන්නෙත් නැහැ ඉතින් අරගොල්ලෝ අර මෙහෙම මෙහෙම ඉරිකනවා දැක්කනේ අර ඔක්කොම තෙල් එකට මිරිකලා අර අඹරපු ගුලියක් දැම්ම මාළු එකට දැම්ම විතරයි මට කැස්ස හුස්ම ගන්න බැරි තරම් කැස්ස කිමුන් යනවා මට දැන් කරගන්න දෙයක් නැහැ ඊට පස්සේ අර බැදෙනවා ගඳේ බැගේ ඇතුළ දැන් අර අපේ ගෙවල් ඔක්කොම කව වෙලානේ ලොකුවට දොරවල් අර ඇරලා හුළඟෙහෙම එන්නේ නැහැනේ ලොකු ගෙවල්නේ ලොකු ගෙවල් නේ පිට ගෙවල් හින්දා ඊට පස්සේ ඉතින් හරි අමාරුයි ලිප ඔෆ් කරලා ඊට පස්සේ ඒකට සීනි ටිකකුත් දාලා දැන් කේකේව කරා එතකොටම අක්කිය ඇටින් එනවා කැහැ කැහැ පඩි පෙළන එකගෙන අක්කත් එන්නේ එමය වා කහින්න එපා පොඩ්ඩක් එන්න ඉතින් යා ගෙට එද්දිම මගෙන් අහ මොකද්ද කරේ අද ගේ ඇතුළේ මොනවද කරලා තියෙන්නේ වනලා ඇටි කරලා ගේ ඇතුළේ ඇති දැන් මොකද්ද කියලා කැහැ කැහැ අහන්නත් බෑ මොකද්ද වෙලා තියෙන්නේ කියලා මට උත්තර දෙන්නත් බෑ ඉතින් මං කිව්වා මං තායි ස්ටයිල් ෆිෂ් කරි එකක් ඇතුවා දැන් මා දීසි එකට දෙන්න පොඩ්ඩක් රස බැලුවා කොහමද තත්තේ අම්මෝ මිලෝ රාග් නෑ කපයක් කිනෝ චික් විතර බල්ලෙකුට කන්න ඒවට කියන මේ මාළුවක තිබ්බෙන් තලපත් මාළු ගෙනාවේ මට කියන මේ මාළුවක ලුණු ඇඹුල් ටිකක් දාලා ඉවුණ දවස් දෙකකට හරි තිබ්බා තායි ෆිෂ් කරි එකේ රහ බැලුවේ වෙලාවක අපිට හදලා දෙන්න කොහොමද සුපර් මාකට් ගියා මං අකි තායි ස්ටයිල් ෆිෂ් කරි අම්මෝ අම්මෝ එපා කියලා නවත්තනවා
ඔයාගේ ගෙදර කතා කරා මට මතක් උනේ මෙයා ළඟදී ෆ්‍රිජ් එකක් ගත්තා. වයිෆ් එනවා ළඟදී නවතින්න බලාගෙනම මේ තව දවස් සති කීපයකින් එනවා. මේ දනංජයගේ බිරිඳ එහෙන් නවතිලා මෙහෙට එනවා. මේ පදන්නද ෆ්‍රිජ් එකේ මොනවද තියෙන්නේ කියලා. ෆ්‍රිජ් එකේ මොනවද තියෙන්නේ කියලා හිතන් ෆ්‍රිජ් එක ගත්තා. දැන් දවස් ගාණක් වෙනවා. ෆ්‍රිජ් එකේ තියෙන ෆ්‍රිජ් එක උඩ කැටයක් තියෙනවා එච්චරයි තාම තියෙන්නේ. අම්මෝ ඒක ෆ්‍රිජ් එකක් නෙවෙයි ඒක ෆ්‍රිජ් රාජයක. ඒක ඇත්තටම මේ මේ මට පාවිච්චි කරන්න වැඩි ඇත්තටම. දැන් මම කියලා තියෙන්නේ මේ නෑ ඒක උනේ මෙහෙමයි. දැන් වයිෆ් යනකොට ඩියුටි ෆ්‍රී එකෙන් ඕඩර් කරලා ගියා ෆ්‍රිජ් එකක්. මම කීපෙක නෙවෙයි ඕඩර් කරලා තිබ්බේ. ඒ වගේ දැවැන්ත ෆ්‍රිජ් එකක්. දැන් වැඩි තියෙන්නේ ගෙදරට ගන්නකොට මොකක්ද උනේ කියන්නකෝ ෆ්‍රිජ් එක. ගෙදරට ගත්ත කියන්නේ මෙහෙමයි. දැන් ඒ ෆ්‍රිජ් එක ගෙනල්ලා දැන් මම පල්ලෙහා තට්ටුවෙන් තිබ්බා. දැන් මම ඉන්නේ තුන්වෙනි තට්ටුවක. මගේ අපාර්ට්මන්ට් එකේ තියෙන තුන්වෙනි තට්ටුවේ. දැන් මට මේක තනියම උස්සන්න බෑනේ. දැන් මම හොයාගත්ත ක්‍රමයක් මේක උඩට ගෙනියන ක්‍රමයක්. මම මගේ යාළුවන්ට කිව්වා අද පොඩි පාටි එකක් තියෙනවා හවස පුළුවන් තරම් හය අමාරේ දෙනකොට වරෙන් කියලා. ඇත්තටම මගේ යාළුවෝ හොඳට ලස්සනට ඇඳගෙන සමහරව මගෙන් ඒ යාළුවෝ කතා වෙලා තියෙනේ දනාලා ගෙදර මොකක් තියන්නේ අද මේ කෝට් එකක් දාන්න වේද මම නැත්තම් මේ එකක් දාමුද කියලා මම නම් මම ෂර්ට් එක අයින් කරලා දැන් දින්නේ ඔහොම ඔහොම සාගට්ටේ හතර දෙනෙක් එකතුලා ආවා. ඇවිල්ලා දැන් මේක උස්සන්න කෙනෙක් තමයි දැන් මට කියන්නේ. පාටිය දාන්න ඉස්සෙල්ලා මේ මේ කෑම බීම ටික මේ තියෙන ෆ්‍රිජ් එකේ මේක උස්සන්න ඕනේ කියලා දැන් ලොකු පෙට්ටියක් මේ පෙට්ටිය දැන් උස්සගෙන යනවා. අර ලස්සන නැඳගත්තු මගේ යාළුවෝ ටික මෙහෙම උස්සන් ගිහිල්ලා 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 එක දොරක් තියෙනවා. මේ ෆ්‍රිජ් එක ගන්න බෑ දැන්. මේ ෆ්‍රිජ් එක ගන්නම බෑ. ඊපස්සේ පෙට්ටිය අයින් කරා. පැකින් කැඩුවා. ඒත් ගන්න බෑ. පස්සේ කරේ ෆ්‍රිජ් එක අර එක මහත කෙනෙක් හිටියා බණ්ඩාර කියලා. බණ්ඩාර මෙහෙම තනි පැත්තෙන් මෙහෙම උස්සලා මෙහෙම විසි කරා. අනිත් පැත්තෙන් දැන් තුන් දෙනෙක් මෙහෙම ඇල්ලුවා බැල්කනියෙන්. ඊට පස්සේ තමයි බැල්කනියෙන් ඇතුළට ගත්ත ෆ්‍රිජ් එක. හැබැයි තාම ෆ්‍රිජ් එක මම ඔන් කරේ නැහැ. වයිෆ් එනකන් ඉන්නේ. වයිෆ් ලව මේක සුබ නැගතින් ඕපන් කරන්න. ඇත්තටම මේක ඇරලා තිබ්බහම ගෙදරට ඒසී එකක් ඕනෙත් නැහැ. ඒ තරම් ලොකු ෆ්‍රිජ් එකක්. එයාටම ඇවිල්ලා ඒක ඕපන් කරන්න දෙන අර උඩ තියෙන කැටේ තියෙන 10 කාසි විතරයි. 10 කාසි විතරයි. 10 කාසි කතාවක් දැන් තියෙනවා මට. ඒක දැන් නෙමෙයි අහන්නේ. අර ලස්සන ගීතයක් තෝරගෙන ඉන්නවා කුසුම්මක්ක පැරණි ගීතයක්. අපි ඔබට ආරාධනා කරනවා ගයන්නේ ගීතය.
හරිම අපූර්වට ගායනා කළා කේ තාම ලස්සනයි මේ ප්‍රදීපර ඔයා මී කැකුණ කැලේ කියද්දි ඒකේ මොකක් තියෙන්නේ සුදු සුදු හාමිනේ ආ සුදු හාමිනේ වයිෆ්ට කතා කරන්නේ කොහොමද ආ සුදු කියලාත් කතා කරනවා සුදු හාමිනේත් කියනවනේ තාම නම් හාමිනේ කිව්වේ නැහැ ඉස්සරහට කියන්න වෙන්නේ වයිසර යනකොටනේ එහෙමද ඒ ගීතය මෙයා වෙනෙන් ගායනා කරන්න කියලා ගීතයත් වරගන්න කිව්වම ඔබ මෙයා දිහා බැලුවට යාව ෂේප් කරගන්නේ ආමන්ත්‍රණය කරන විදිහ තියෙන නිසා නේද ඒක තෝරගත්තේ අනිවාර්යෙන් ඔයාලට තේරුණා නේ ඔයාලා මට තේරුන්නේ නැහැ මගේ ෆෝන් එකේ මැසේජ් එකක් තියෙනවා ඔයා ඒ ගීතේ තෝරගත්තේ ඒකයි කියලා මම පෙන්නන්නම් දැන් මේ ඇවිල්ලා තියෙන්නේ ඔව් ආ තෝරගත්තේ යාව ෂේප් කරගන්නයි මේ කිව්වට කියලා අද දෙකම වැඩි හරියට කරගෙන තියෙනවා මේ 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 මට හරි අකරතැබ්බයක් වෙලා තියෙනවා ඒක මේ අනිත්‍යටත් හොඳ උදාහරණයකට එක්ක අපි කෙටියෙන් කියන්නම් වෙලාවත් එක්ක අවසන් විරාමය ගන්න ඕනේ ඒ ගිහිල් ඔයාට කැම කන්න ඕනුණා. ඔයා පෙන්නුව හොටෙල් එකක් මේ හොටෙල් එකටම මාව එක්කන් ගිහිල්ලා ඒකේ කැම ගන්න ඕන කියලා. හරි මතකද? ඊට පස්සේ ඔයාට කිව්වා කන්න වෙලාවක් නැහැ අපි අරගෙන යන් කියලා. ඔයා වාහනේ හිටියා රොෂාන් ගියා කැම ගන්න. ඔයාට වාහනේ ඉඳි හිතුණාද ඒ කැම මතක් කළා? කැමක් කරපු හදියක් මේකේ නම. ඇත්තටම රංගනේ ඒක මම ඇත්තටම ඒක සතුට කරගන්න ඒක මට මතක් වෙනවා. ඔව් ඒක තමයි මම කියන්නේ මේ ආදර්ශය අපි පණිවිඩයක් දෙන්න මම තෝරගත්තේ. ඒක රසවත් සිද්ධියත් එක්කම. ඒක උනේ මේ අපි මගේ අක්කා සායාගේ මහත්තයා ඉන්නේ ඉතාලිය වල. ඉතින් අක්කා ඒ දවස්වල නිවාඩුවට එහෙ ගිහින් හිටියේ. ඉතින් අපි එහෙ ඉඳලා සතියකට එහෙ යන්න ගියා. අපි ජර්මන් වීසා සෙන්ටර් එකට ගිහලා වීසා එක ග්‍රෑන්ඩ් කරාට පස්සේ પાස්පෝර්ට් ඔක්කොමත් එක්ක ගෙද දැන් අපි හෙට උදේට ඉතලි යන්න. හවස මේක උනේ රොෂාන් කෝ මෙතන මේ ලන්ඩන් සිටි එකේ පැඩින්ටන් කියන්නේ හරියට මෙතන තියෙනවා මේ රෙස්ටෝරන්ට් එකක් හරි කෑම රසයි අපි යාළුවෙක් ඇවිල්ලා කනවා. එතනින් කෑම අරන් යමු කියලා මං කිව්වා රොෂාන් එපා. දැන් අපි හෙට යන නිසා අවශ්‍ය නැහැනේ කෑම ගෙදර යන් ගෙදර කෑම තියෙනවා කියලා. ගිය කායක ආය අපස රොෂාන් එතනින් කැම ගන්න ඕනි කියලා අරවගෙන ආවා. ඔයාට ඕනිම කියලා නෙමෙයිද? රොෂාන්ට ඕනි කියලා. ඊට පස්සේ කායක නවත්තලා රොෂාන්ට යාළුගෙන් කෝල් එකක් ආවා. ඊපස්සේ අපිව තියලා යා කෝල් එකත් එක්කම ගියා. ඉතින් මම දන්නේ රොෂාන් අපිට එන්න කිව්වද අපි එතන ඉන්න ඕනද මොකද කියලා දන්නේ ඒත් එක්කම දුවයි පුතයි අඬන්න ගත්ත බඩගිනි කියලා. දුව පොඩි අවුරුදු දෙකයි. ඉතින් මට හිතුණා මේ පේන දුර මේ රෙස්ටෝරන්ට් එක පේන දුර මම කායක එහෙම ලොක් කරන්නෙත් නැතුව නිකන් මම හිතුවෙත් නෑ මොකද ඒ වගේ රටක එහෙම ලොකු දෙයක් ලන්ඩන් වල ලන්ඩන් සිටි එකේ ඉතින් බෑග් ඔක්කොම තියලා මම දුවයි පුතයි අරගෙන අඩි 10ක් ඉස්සරහට ගියා රොෂාන් එනවද අපිට එන්න කිව්වද මොකද කියලා අහන්න විස්තරේ ඊපස්සේ මං ආපස්සට හැරෙද්දි දැක්ක කවුරු හරි යනවා මට පොඩි සැකේකුත් ආවා එයා ආපස්සට අපි දිහා බැලුවා ඊපස්සේ මං එයා අපි බලපු සැකේට මට තේරුණා මොකක් හෝ එකක් කියලා මං ආයේ ආවා කායක ළඟට තේරුණා වෙනසක් ඔක්කොම බෑග් එකෙන් මගේ પાස්පෝර්ට් එකයි එහෙත් එහෙමද මගේ හස්බන්ඩ්ගේ ඇත්තටම પાස්පෝර්ට් එකයි එහෙමනේ પાස්පෝර්ට් එක නැහැ પાස්පෝර්ට් තුන හොඳලා ඊළඟ දවසේ යන්න ඉන්නේ මේ ඊළඟ දවසේ යන්න ඉතින් හිතන්න මොකද වෙන්නේ කියලා හැබැයි මෙහි අය හොඳයි එනවා මොකද මෙහි අය පර්ස් પાස්පෝර්ට් වගේ ඒවා එවනවා නේද සල්ලි ටික අරන් අරවට කෙවනවා ඇත්තටම මේක තමයි අරක් කියන්නේ මම ලංකාවේ මෙච්චර කාලයක් ඉඳලත් මට මගේ ජීවිතේට එහෙම දෙයක් මට වෙලා නැහැ මට ඒක හරිම ෂොක් එකක් වුණා ඒ රටේ එහෙම දෙයක් වෙනවද කියලා හැබැයි මට රොෂාන් කියලා තිබ්බා කවදාවත් කාර්කී මුකුත් පේන්න බහින්න එපා මෙහි ග්ලාස් හරි මේව කළා ගන්නවා කියලා එහෙම තැන් තියෙනවා කියලා නමුත් එයා මට ඒක කියලා තිබ්බා ඊට කලින් මම ඒක හිතට ගත්තේ නැහැ ඉතින් ඒක මට ලොකු පාඩමක් වුණා ගොඩක්ම මගේ පුතා හරි ආසාවෙන් හිටියේ ගමන යන්න પાස්පෝර්ට් නැතුණා මම ඒ වෙලේ මෙතන ඇඬුවා ඊට පස්සේ පුතා මගේ දිහා බලලා කිව්වා ඇයි අම්මි ඔයා මගේ પાස්පෝර්ට් එක නැති කරේ කියලා ඒ අහපු විදිහත් එක්ක මට අදටත් මතක් වෙනවා ඒක මට හරි ෂොක් එකක් අපි එනවා මේ කතාවත් එක්ක අවසන් විරාමය ගන්නවා අවසන් විරාමයෙන් අනතුරු නැවත හමු වෙමු
රොමේෂ් යාගේ අලුත්ම ගීතය හඳුන්වා දුන්නා මෙතන අද ඇවිල්ලා ඔබේ අලුත්ම ගීතය හඳුන්වා දුන්නා හොඳයි අපි සතුටු ඒ ගැන ඒ අතරේ මේ ඔයාට සුපතනවා එක්කම ඔයාගේ වැඩක් මතක් කරන්න ඕනේ මේ 30 වෙනිදා වෙඩින් එක දහවල් තියෙනවා මත් නැන්නේ ඒ මත්පැන් සඳහා යන වියදමින් මෙයා කාච 40ක් අරන් දීලා තියෙනවා 40 තැනෙට ශල්‍ය කර්මයක් එයා ගානේ අපි සුපතන ඔයාට ඒක මට දැනගන්න ලැබුණා මම ඔයාගෙන් අහන්න නැතුව මම්ම කිව්වේ ඒකයි ඒ අතරේ මේ වෙනම කතාවකට මේ යන්න හදන්නේ ඇයි කුමුදු දැන් ඔයා කිරිබත් කන්නේ නැත්තේ my god කවුද කිව්වේ එහෙම නෑ මම කිරිබත් කනවා දැන් කියන්නේ තින් කියන්නේ wife තමයි කිව්වේ එන්සය තරහ වෙන්නේ නැහැ ඔයා කියන්නේ ඒ හේතුව කිරිබත් කන්නේ නැත්තේ ඔව් දැන් ඔයා කිරිබත් කන එක අතහැරලා දාලා තියෙන්නේ ඇයි ඒ පූස වෙන නිසා දෙවේ හැබැයි
කිරිබත් කියලා කිව්වම සමහර මාසෙ පළවෙනිදා කිරිබත් හදනවා විශේෂ දෙයකද කිරිබත් හදනවා හැබැයි මේගොල්ලන්ගේ ගෙදර සතියට දවස් 5ක් 6ක් විතර කිරිබත් මෙයා කියලා තියෙනවා වයිෆ්ට ඔයා කිරිබත් වල තියෙන ගෞරවය අපේ ගෙදර නැති කළා කියලා හරිද නෑ ඇත්තටම දැන් මම ගෙදර ඉන්න දවස්වල අපේ අම්මා කිරිබත් හදනවා අපේ අයියලාගේ හැරි මගේ හැරි උපන් දිනේට නැත්තම් මාසෙ පළවෙනිදාට එහෙමනේ කිරිබත් හදන්නේ ඉතින් දැන් අපේ වයිෆ් එයා එයාට මේ ගොඩක් ලාවට ගොඩක් එහෙම ජාති උයන් ආරේ මේ කරන්න අමාරුයි යන්න තික රැකියාවක් කරන කාන්තාවක් ඉඳ මම ඒ කියන්නේ ප්‍රශ්නයක් නෑ එතකොට එයා මේ ලේසියට පහසුවට හැම වෙලාවෙම කරන්නේ ලේසියෙන් රංගන අර වැඩි කිරිබත් කිරිබත් හදන්නේ කාලම එපා වෙලා පුඩා දවසට කිරිබත් හදන්න ඒකේ අමා ඒක අවසනවන්ත කෑර තමයි අපේ දැන් සැටර්ඩේ සන්ඩේ වල මේ අපේ සෙන්සාරේ විදයි ඔව් සෙන්සාරේ අපේ සර්වර් කෙනෙක් කියනවා ඒ මිනිස්යාටත් කියනවා මේ කිරිබත් හදන්න කියලා ඉතින් ඒ මිනිස්සුත් කිරිබත් හදනවා තෝර දැන් හිතන්නකෝ එතකොට මම ඇත්තක වයිෆ්ට අඩ ගාලා කිව්වා ඔයා කිරිබත් වල තිබුණු ගෞරවය මේ ගෙදර නැති කළා කියලා කියන්නේ ලොකු අපේ පොඩි සංස්කෘතියේ කොටසක් ඉතින් ඒක පිළිබඳව ඔයා පොඩි ප්‍රශ්නයක් ඇති කරලා තියෙනවා අපේ ගෙදර විදියටම කියන්නකෝ ඔයා හරි බයයි වයිෆ්ට බයෙන්ට මම නෑ කිරිබත් පිළිබඳව ඔයා කිරිබත් පිළිබඳව ඔයා ඒ නිසා අපි කිරිබත් පිළිබඳව තව පිටට සැලකිලිමත් වෙන්නේ දැන් ඔයා කිරිබත් කන්නේ නැහැනේ අක්කේ මේ මේ එන්නේ මේ කුසුම්මක්ගේ ඔයාගේ වෙලාව නේද 12යි කාලේ තාම නෑ හැබැයි ඔයාගේ වෙලාව ඉන්නේ මරණදන්නේ නෑ මෙයාගේ වෙලාව මේ අක්කේ ඇතර වාඩි ඉඳා ගන්න නැද්ද ඉස්සර මෙයා හරි වැඩක් කරනවලු මෙයාගේ මේ යාළුවන්ට කතා කරලා යාළුවන් රෑ එකමාරට දෙකට විතර යාළුවන් නෙමෙයි යාළුවන්ගේ තාත්තලාට කතා කරලා රෑ එකමාරට දෙකට විතර සංස්ථා සභාපති තාත්තා කෙනෙක් හිටියලු මේ මෙයාගේ යාළුවෙක්ගේ කතා කරලා එකමාරට තනවලු කෝල් කරලා අහනවලු එකමාරට විතර මේ ජොබ් එකක් නැද්ද කියලා රෑ එකමාරට අපි යාළුවා කෝල් කරලා බුදිද කියලා අර මට ජොබ් එකක් හොයාගන්න ඇයි යක්කේ රෑට නිින්ද යන්නේ නැද්ද නේ නේ සතීෂි මයි සතීෂි නිදි නෑ සතීෂි නෝනේ සතීෂ් එක්ක දැන් කො ඉතින් අපි කාටද කෝල් කරමු කියලා දැන් යාළුවන්ගේ තාත්තලගේ සභාපතිල එහෙම එහෙම ඉන්නවනේ ඉතින් දවසක් යාළුවගේ තාත්තලට ගත්තා ඉතින් අරගෙන මේ මට කොයා කතා කරන්න කෙල්ලෙක් වගේ එහෙම දැන් පොඩි හඬකින් කතා කරලා එහෙම මොකක් හරි අහන්න අවසන්ද කියලා ඉතින් මාවත් ඉතින් ආ මේ ළම කියලා මම කහනේ මට රස්සාවක් ගන්න ඕනේ කොහොමද ඉතින් මේක හම්බෙන්නේ මේ කියලා ගොම ආ රස්සාවනේ හෙට එන්න පුළුවන්ද මම කහ ආ මං එන්න කියලා තැනක් කිව්වා මම මම මෙතන කියන්නේ ඒ කියන්නේ රස්සා ඒ ජොබ් එයාගේ ඔෆිස් එක ඉතින් මම ඉතින් මාව අඳුරන්නේ කොහොමද මේක පාට මිතින් ආ මම එහෙමනම් රෝස පාට ගවුම කැඳගෙන නඩවල කරලා කතා කරම අරේන හරි හරි එන්න එන්න එන 12ට ඉතර එන්න කිව්වා එතකොටම සතීෂ් ගාස්තරගෙන කිව්වා කිවිලි ටික මාව බැටර ඇදෙන් යා බැද්දට කියපුට කහලා ඔව් ඒ කියපුට කහලා කියන්නේ අර චවුචව ගමුතු හඬකින් කතා කරන කාටුනියක් තියෙන්නේ ඒ හඬින් තමයි කතා කරේ සතීෂ් කොහොම මේ කුසුම කොහොම වැඩක් කරා මතකද අපි මේ නාට්‍ය ෂූටින් කරද්දී අපේ මේ ෆීල්ඩ් එකේම එකෙනෙක්ගේ බර්ත්ඩේ එකට මේ මෙයා පත්තරෙන් ඒ කතා කරලා එයාගේ වයස ඇහුවා මම මතකද දන්නේ කොහොමද එයාගේ ඇත්ත වයස 65ක්ද කොහෙද නමුත් මෙයාට කිව්වේ මේ උණංගි තාම 53 ලැබුවේ එනවා මේ කෙනාගේ නම කියන්න හොඳ නැහැ 12ක් අඩු එයා බොහොම ලස්සනට එහෙම අනුකරණය මේ මෙයා අපි රවට්ටනවා කෝල්ස් වලින් එන බයාරක චරිතයක් කොහොමද ඔව් සතීෂත් එක්ක රටා ගර්ල් කෙනෙක් කියලා අදර එකට කෝල් කරන්නේ කොහෙටද කාටද අදර එකට කවුද කාවරි ඇහැරවන්න බලන්න උත්සාහයෙන් කුමුදුලා ගිටට කතා කරලා කිරිබත් ගෙන ආන්න ඔව් මොකක් හරි ආන්න ඔව් අපි මෙන්න වැඩ ස්ථානයේ අවසානෙම හරියට ඇවිල්ලා ඉන්නේ ඒ අතරේ මේ 10 කාසි ගැන ප්‍රශ්නයක් තියෙනවා කොහොනේ ඔයා 10 කාසි එකතු කරලා වෙන්න ඇත්තේ අර ෆ්‍රිජ් එක ගන්න ඇත්තේ මේ ළඟදී ඔයා දවසක කෙනෙක් එක්ක ගිහිලා තියෙනවා සුපර් මාකට් සුපර් මාකට් ගියාට පස්සේ රුපියල් 12ක් දෙන්න වෙලා තිනවා මොන හරි දීලා ඉතුරු වෙලා. ඔයාලඟ රුපියල් 12ක් 10 කාසියක් තියලා තිනවා. හා 10 දෙන්න කියලා ඉල්ලුවන් පස්සේ ඔයත් එක්ක හිටපු අනිත් කෙනා ළඟ තියලා තියෙන රුපියල් 1000 කොලයක්. ඒක මාරු කරන් 10ට 990ක් දෙන්න එපැයි. ඔයා ඒ රුපියල් 10 දෙන්නේ නැතුව අර 1000 මාරු කරලා දෙන්නම කියලා කිව්වේ. නෑ නෑ ඒකට හේතුවක් තියෙනවා. ඇත්තම මේ මේ මට කැටයක් හම්බුණා. ඒ කැටේ හම්බුනේ මේ ඕෆනේජ් එකකට. ඒ කියන්නේ අනාථ නිවාසයකට ළමයින් වෙනුවෙන් එකතු කරලා දෙන්න කියලා කැටයක්. ඉතින් මම මේකට රුපියල් 2 3 ඒවා දාන්න නැතුව මම 10 ඒවා විතරයි දාන්නේ. මොකද එතකොට ඒක පිරෙනකොට හොඳට මේ ගානක් හම්බෙනවනේ. ඒ නිසා මම සුපර් මාකට් ගියත් කොහේ ගියත් 10 කාසි ටික මම දෙන්නේ නැහැ.
මම ඒ ඉතුරුලා තිබ්බත් මම 1000ක් හරි මාරු කරනවා අර 1000 කාසිය කරලා අරක දාන සතුට තමයි මගේ අර ඒ දානකොට ඒකෙන් එන සද්දේ දැන් එnde end බෝල් සද්දයක් ඒක දැන් පිරලා තියෙන්නේ ඉතින් දැන් අර කිව් අර කලින් කියපු අර යාළුව බොහොම මේ ආදරයෙන් මට ගෙනත් දුන්න ෆ්‍රිජ් එක උඩ තියලා තියෙන ඒ කැටේ දැනට ෆ්‍රිජ් එකෙන් ගන්න ඒක විතරයි මේ ප්‍රයෝජනයක් හැටියට නමුත් අර කැටේ පිරන දවසට ඒක මම දෙනවා අනාථ නිවාසයකට ඉතින් එතකොට අනිත් කැටවලට වඩා මේ කැටේ මේ වටිනවා දැන් රුපියල් 10 කාසිය දුන්නෙම නැහැ අනිත් කෙනාගේ රුපියල් 1000 මාරු කරන්න මොනවා කවුද අනිත් කෙනා කාත් එක්කද ගියේ මගේ යාළුවෙන් මම දන්නේ දුමින්ද කොහොමද මාත් එක්ක ගියේ හරි එවනම් අපි වැඩසටහනේ අවසානයටයි ඇවිල්ලා ඉන්නේ අපි හැමෝටම තෑගි දෙනවා සීගෝ වෙතින් වටින ජංගම දුරකථනය බැගින් ලබා දෙනවා අපි ওই පැත්තට සීගෝ ෆෝන් එක පාස් කරමු කංචනායි පැත්තට යවන්න වාට එකක් ඉතුරු කරගෙන නැත්නම් මේ පැත්තට ගියොත් අයිත් වැරදිලා කියලා කුමුදුගෙන් ගන්න බෑ ඒ නිසා එකක් ඉතුරු කරගෙන යවන්න ඒ වගේම එන්චාන්ට් වෙතින් හැමෝම තවත් ලස්සන කරන්න තෑගි පාර්සලයක්ත් දෙනවා निशांत हरि अपूर्व मीट कालीन गीते गायन कलास्थान करेस्थान गीत अभी इसराटेन आराधना कर रंगिटेनवाणी වැඩස්ථාන පටන් ගන්නකොට දාන්න හිටපු සපත්තු දෙක නෙමෙයි ඒක නෑ ඒ වෙන සරපු දෙයක් දාලා තියෙන්නේ අපි මනම් ආරාධනා කරනවා එන්න ඉස්සරහට සුභ මංගලම් කියලා වාට ප්‍රාර්ථනා කරනවා අපි හැමෝම එකතු වෙලා රටේ හැමෝමත් එකතු වෙලා වාසනාවන්ත යුග දිවියකට ආශිර්වාද ගෙනෙනවා සමගන්නම් හැමට සුවදායි රාත්‍රියක් रेदावल मल हैंगुं सिरिपाना मनरम सिने की मट पेना रेदावल मल हैंगुं सिरिपाना मनरम सिने की मट पेना रेदावल मल हैंगुं सिरिपाना मनरम सिने की मट पेना रेदावल मल हैंगुं सिरिपाना
පනරම් සිනකි මට පේනා රැදවල් මල් හැඟුම් සිරිපානා මනරම් සිනකි මට පේනා රැදවල් මල් හැඟුම් සිරිපානා මනරම් සිනකි මට පේනා